කේ අි බලමු අපි පළමු ප්‍රශ්නයට කෙටියෙන් උත්තර ලියන්න අපි උත්සාහ ඩව් මොකද පළමු ප්‍රශ්නය පොට්ට කියව අපි ඉදැන් ගොඩාක් මම කියන ප්‍රශ්නය ගොඩාක් කහලතිනවා දැම් මේ පළමු ප්‍රශ්නය සාමානය තියෙන්න්නේ යහ පාලනය සම්බද්ධය එතකොට ම පුළුවන් තරන් මේ යහපාලනයට අදාල කොට සෝගලොන්ට එකතු කලා මු ැ මට අමතරවත් සමහර වෙලාවට යම්යම් දේවල් එකතුන්න පුළුවන් ඉතින් පළමු මම ටිකක් වෙනස් විදිහකට තමයි මේ ප්‍රශ්නය සහකච්ඡා කරන්නයන් දැමොනහර එකක් කියරනම් මකින් අහන්ඩේ පුළුවන්නේ දහන්ඩ හරි ඒමන අපි බලමු පළමු ප්‍රශ්නය මකක්ද කියලා බැංගු සිය ව්‍යාපාරික මෙහෝම් කටයුතු යහපත් සංගමික පාරන්න මූල ධර්මයන් අනුව පාත්වාගෙන යාම ඉතා වැදගත්ඒ අපි දන්න කිසි දෙයක්. එලෙසමයි අධ්‍යශ්‍යක මණ්ඩලට හා කළමනාකාරිත්තයට පමණක්ම සිදුකොල හැකි දෙයක් නොයි. පළමු ප්‍රශ්නය ආහිතනික යහපාලනය මූල් ්‍යර්තනයකට වැදගත් වන්නේ ඇයි. අපි ආයතනයකට මුල්ල ආයතනයකට වැදගත්වන්නේ යහාපාලනය. අපි දම් බලමුහෙමලා මොකොහොමද මේ වැදගත්වන්නේ කියල්. ් පදමු වශයෙන් අපි දන්නුව මේ ආයතනික යහපාලනය බැංකුවලක ආර්තන කරමඩු අරමුණු ගොඩනගෙහිව සඳහා නැත්තං අරමුණු ශක්ෂාත් කර ගැනීම සහ. ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ප්‍රධානදේ තමයි යම්තිිසිාකාරයක විනිාඩුකූල රාමුවක් ඇතිකිරේ. වැදගත්වන ප්‍රධාන හේතුවත් තමයි විනිානුකූල රාමුවක් ඇතිකිර. විනියාණුකූල රාමුවක් ඇතිකිෙරීම පලමු වැදගත්කව හැයි අපිට අවශ්‍යවාට දෙකවශයෙන් අපි උදාරණ පශයෙන් තමයි එකගන්න පුළුවන් ආතිනික අරමණු අත්පත් කරගන්නකොටට අපි දන්න බැංකුවක් කියන්නේ අවධනම් තත්්‍යයන් අවධානමලට නිරන්තරයෙන්ම මූල දෙෙන ආයතනයක් එ එහමෙනම් මේ ආහිතිනික යාපාලිනයක් තුළින් මේ අරමුණු අත්පත් කර ගැනීමේදී අ මතුවන අවධානම් තත්ත්වය නිසයාආකාරම පාලිනය කර ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමත් ඒ සඳහා වැෑවන පිළිවෑන් අඩු කරගන්න හැකිියාවක් එන ඇයිඒ පිරිිවැෑ අඩු කරන්න පුළුවන්ගන්න මොකද හොඳ යාාපාලනයක් සිදුවෙනකොට අපි දන්නවා ආහිතනය තුල නොමනාටයුතු වීම සිදුවීමේ සම්භාාව්‍යතාවය හුගත් අඩුවෙනෝ දැ එහෙම උනා අමමොකද වෙන්නේ ආහිත්තනයට ප්‍රධහන වශයෙන් ආයත්තනයේ සිදුවෙන කම් ගාඩුවෙන. එ නිසා අපි දන්නවා ඒ ආයතනය පිරිබය සහ නිසි මග පෙන්වීමක් සිදුවෙනවා. දැන් අපි නිසා කච්ා කරමින් ඉන්නේ අපේ පළමු ප්‍රශ්නය පළමු ප්‍රශ්නය මකද ආයතනික යහපාලනය ආයතනික යහපාලනය කො පොමද. ජහපාලන මූල්්‍යයා එතනකට වැදගත් වන්නේ බන්ද කියන්න ප්‍රස්නයට පිළිතුරී රයින් තුංගිනි කරුණ වශයෙන් අපි ගත්ත තව දෙයක් තමයි මේ යහාපාලල ක්‍රියාවලියයක්ක් නිසා බැංකු කළමනා කරණය ආරක්ෂාකාරිීව ඒවාගේ කාර්යක්ෂම පවස්පාගනයමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ඒක තමයි ඊළංඟ වැදගත්කව තව වැදගත්කමක් වශයෙන් අපි සැලිකුවත් අපි ගත්තො ගණදුලුකාරුවන්ගේ විශ්වාසය බැංකුවල කීර්තිනාමය කටයුතු කිරීමට මඟ පෙන්වීමක් වශය අපිට සලකන්න පුළුවන්. ඒවගේ තමයි සම්පත් ආයතනය සම්පත් අපිද නෝනෑම සම්පතක් සීමිතයි ඒ සම්පත් සීමිත ප්‍රමාණය උපරිම පළදාහිතත්ත්ේ භාවිතා කිරීමට උදකියි. එතකට ප්‍රධාන වශයෙන් අපිට මේ අනිතක තවයි තවදයක් ගන්න පුළන් අපිට දැගවන හදිසියෙන්වත් ප්‍රාධනය අවසනක් ඒ ප්‍රාග්ධනයත් අපිට ප්‍රධාන වශයෙන් මේ පුළුවන් වෙනවා ඉතාමත්ම අඩු ඉතාමත්ම අඩු පිරිවක් ඇටෙල බාග ඇඳම මේ කරුණු ටික තමයි අපිට කියන පුළුවන්ගන්නේ ආතනක හාපාලනය මුූ්‍ය යතනයකට වැදගත් වලන්නේ මද ඒ ප්‍රශ්නම හල්ල ො ලබෙන පිරි ප්‍රතිලාබ මොනවන් වාසි මොනව මේ මොනවා විදියට ඇව්වා එක මදේ උත්තරයේ මගේ ප්‍රශ්නය ොඩ වෙනස් කළා මොහදද ඇයි අපිට වැදගත්වන්නේ ආර්තයක යහපාලන මූල්්‍ය ආර්තනයකට දැ හරිමේ දෙකට ප්‍රශ්නයට පිරිදුර මොනහරි ප්‍රශ්නයක් තිරෙන හන් අපි කතාගරමින්ඉන්නේ අපේ මොටල් කන් පේපර එක පලමු කොස්සස හන්. දැන් අපි බලමු එහෙමන දෙවැනි දෙවැනි ප්‍රශ්නය මකක් දෙ කියර මොකදද පලිමි පාන්ශ දෙනි මනාසාංකමික පාලනයක් ඇතිකිරීමට වගක යුතු පාර්ශ සඳහෝ ඒ සඳහා මුූල්ය ආයතනය අරගෙන තිබෙන විවිධ ආකාරය වැඩසතාන්. දැ අපි කිව්වා ප්‍රශ්නය මුලින්බක වුහ මේසාංගිමික යහ පාලනයක් අධ්‍යක්ෂක මණ්ඩලේට හෝ එම නැති නං කිසිම අනකුත් අයකොට පවනක් සිදුකළ එකක් නොවයි කියලා දැගලන්ටමතකාන අප ආපු ප්‍රශ්නය ප්‍රශ්නය තමයි බැංකුවකසිය ව්‍යාපාර කටයුතු මෙහුම් කරනකොට යහපත් සංගමික පාලන මූල ධර්මයට අනුව පවත්වන යාම ඉතා වැති එකත් එසම අධද්‍යශනයක මණ්ඩලට හා කළමනා කාරිත්්‍යයට පමණක් සිදු ක හැකියක් නෙමේ කියල තමයි ප්‍රශ්නිති ඉස පළමු ප්‍රශ්නීදපියුවේ ආයතමක යාපාලනය බූල් ්‍යර්ථනකට බැදගත්වන්නේ මන් එ රියකට පිළිතුරු සැපුව ඇයි මන්ද වන්නේ කිය. ඉවස්සේ ප්‍රශ්නයයාේ වනහා සාගමික පාලනයක් ඇතිකිරීමට වගකයුතු පාර්ශවයක් නෙමේ. පාර්ශවයන් අල්ෑනෙන්න්නු පාර්ව සඳහන් කර ඒ සඳහා මූල්්‍ය ආයර්තන විසි අරගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවා. දැන් දැම් බලන්න ප්‍රශ්නේදයා හොඳට අපි සාකච්ඡා කරනකොට අපි කිව්වා මේ ආර්තනික යහපාලනය ඉහළ කළමනාකාරීත්‍යය සහ විශේෂයෙන් අධ්‍යක්ෂක මණ්ඩලේ වගකීමක් තමයි. නමුත්පුොහු විට ඔවුන්ට විතරක්මේදී කරන්න. එහෙමට මගේ ප්‍රශ්නය මේ ප්‍රශ්නය ආපුනති ප්‍රශ්නයක් දැන් මට කියන්න පුළුවන් ඔගොලන්ට මනා යහා පාලනයක් පැත්තීමට වග කිුතු පාර්ශයක් කවද වගගියුතු පාර්ශය මට කියන්නකකි චීප පාර්ශයක් කියටකාටන පුළුවන් කෞද්ද වග යුතු පාර්ශයන් ආතනය හපාලන පත්වවාන් ගැනීම සඳහා ටකෝ සුවනි කියන්නකු බලන්න කෞදද පගකත එක පාර්ශයක් කියයන් වාය දන්න විදියට බදශංක කෞද්ද එක පාර්ශයක් ඔබල සහයෝග ඕනය කියටක පවනි කෞද්ද සහයෝගය ඉදුනිල් වරුුණී කෞද පාර්ශයක් කියන්නකොමට කාට පු? හපුත හරියට වාගේ මයික එක මහිත පොට්ටක් කියියවාදපුතායි එබ එතකොට සෝ විතරක් කියන්න පා එතකොට කිය නොන සෝ විතරක්ට වයි ප්‍රධාන වශයෙන් කියල කළබන කාරීත්තය රයිරික ්‍රදාන වශයෙන් අපි තමතර අප අපි ගත්තොත්ම වගගියුතු පාර්ෂයන් තමයි කෞද ඉස්සල්ලාම වග කියන්න ඕන එක කට්ට ඇත්තමයි අපේ ආයිතරය අධ්‍යශක මණ්ඩෙලේ රයි් එතකොට ඒ විතරක්න වේ අධ්‍යශක මණ්ඩලය ඇතුළු ආයතරය සිටින සියලුම සේවකයෝ. හෙද කළමනනාආකාරීත්තය ඉට පස්සි කෞ්ද අපේ ඇයි අපි අධීක්ෂණය කරන අපේ න්‍යාමකවරුන් අපේ නියාමන අධිකාරීවරු. එතකොට තවත් කවුද වග කියන්න ඕනේ අපේ කටස්කරු කොටස්කරුවුන්ගේ වැදගත් කොට සත්තිීර ඒවගේම වි්ගනකවරුන් ඒවගේ තවත්වෙලාට අපට වැදගත්ව වත් කට්ටන් තවයි අප කවු අපේ වැැංගෝ හරින රෝද කියල හොින් බලගින් ඕන් ඕන පුද්ගලක් කවුද ගනුගෙන කරුුව ඒ වගේම වර්ගී කරන ආයතන මේවගේ විවිධ වූ පාර්ශ්ෂ තිරවා ආයතනයේ මනා යහපාලනය පැවැත්වීමට වග කිය අ්ඩුව අධ්‍යක්ෂක මණ්ඩලිය ඊල කළඹනාකාරීත්තය සමඟ සියලම සේවකයෝ ආයතකොට කොටස්සිමියෝ අපේ න්‍යයාමගවරුම් විගටකවරුම් අයවර්ගී කරන ආයතන තැන්පත්කරුවන් ගඩදනුකරුවන් යොක්කෝ වදග අන්නුව ඊල් පස්්ටි තමයි ප්‍රශ්නය ඔවුන් ගන්නාාව ක්‍රියාමාර්ගමුණ එක කෙන වශයෙන් ඕුන් පොද වශයෙන් ඒ මන යහපාලනය පවත්වාගෙන ඇෑම සඳහා ඔවුන් ගන්නාූ ක්‍රියා මාර්ගමලව වවෙද තැ කියන්න පුළුවන්ද අඊල කළ වනාකාරීත්්‍යය ස දැශක මණ්ඩලය ගත්තා මේක හැරි කොමඩ් එකක් පුතා තැ මේ වගේ ප්‍රශ්නය කහුවෝ මම කියන දේවල් ඔගොල්ොන්ට බයනතු ඒකට දන්න පුලලා ඒ උත්තරිට දන්න පුල මොකදද ගන්නාව මේ ප්‍රාර්ශයන් ගන්නව වියෝධ ක්‍රියාමාර්ගමනවාද. එකත් තමයි කවද මොකදද කරන්න වනි ආර්තනික සංස්කෘතිය තුළට යහ පහලනය සම්බන්ධය නීතිවීති මූල ධර්ම කාවැද්දීම. එතකට සංස්ෘ හ හැෝම අවබෝධයන් දන්නවා. ඒක කියල කළමනාකාරිත්්‍යය වගකීම. තැතේරන්නේේද ඔන්න? කළමනාක ආයතනයේ සංස්කෘතිය තුලට ආතනක සංස්කෘතිය තුර කෝපරට කල්ච එක තුළට ඉන්බිල් කර්ඩෝනේ පදහන වශය අපි ගත්තොත්තයවා එකක් ඔන්න ආයතනක සංස්කෘය තුළලට කාවඇද්ද ඊළඟ දෙක තමයි ආයතනයක දැන් අපි වැද්දගත් දෙයක් ඔන්න අපි ගෙන ගන්න අපි දන්න ආර්තනය තුළින් හොඳින් නියමිතාකාරයෙන් ඒ ආයතනය කටයුතු යහපාලන විදිහට පවත්වාගෙන යනවට ආයතනයේ වංචා ක්‍රියාසා ක්‍රමිකතාවයන් එවහිව හඩ නගන සේවකය පිරිසක් ඇතිකරීම සහ ඔවුන් රැකබලා ගැන. ඒක කාය වගකීමක්ද සේවකෝත් දැළගන්න ඕනේ ඔවුන්ට යයතෙන් තුළ යම්කිසි නීති විරෝධී එවන වංචා සාතික කටයුත්තත් සිදුවනන ඒ පිළිබඳම අදාළ පාශලන් වෙත දැනුන්දීම ඒක කාගේ වගකීමක් ද සේවකයෝන් එවැනි දැනුන්දීමක් සිදුකරන ලබන ආහිත්තනක සේවකයන් අරක්ෂා කර ගනීම කාගේ වදකීමක් ද අධ්‍යක්ෂික මණ්ඩලය වගකීම මේ ක්‍රමමේදීට අපි මොකක්දකයන් සේවකෝ අධ්‍යශකමව අදාල පාර්ෂයන් වෙත ආයතනය තුළ සිදුවන යම් කිසිට යුද්ධක් සිදුවෙන ඕන එහිට හඬනගන සේවකය අපි කීනෝ මොකක් කියලා දේකට අපිකයන් ඉංග්‍රීසියන්නන් ඔගොල දනවා සිංහලිින්ගයන් මකන්ද එවැනි සේවකෝන්ට කවරු කියරල ද හඳන්වන් මතදිළ මොක මගෝ මට මතකයාගන්න විසිල්ගාහන් කියල සිංලින්යමගද වි බලොයින් විල් බොයි් සිංහල ෑනමගක්ද සිංහලින්න්නේ දුස්කෘත නිවේදන දුෂෘත නිවේද එකත් මතක දයාගන්න ඔන්න ඒ ඒගේ ඒ කාගේ වගකීමක්ද සේවක ඔවුන් ආරක්ෂා කිරීම එබටතොරතුරු සැපීම ආරක්ෂාකිරීම කාගේ වගකීමක්ද කළමනාාකාරතය අදර්ශක කමණ්ල ඔන්න මාාද්‍යක. යි ඔන්න ැම් මතක තවක් බලමු දැ මේ පිළිබඳව ආයතනය යහපාලන කමවේදයන් පිළිබඳව පාල කළමනාකාරී්‍යය දැනුවත් කිරීම කියල කළමනා කාරිීත්‍යය තවත් බගකීමක් වශයෙන් හැ එතකොට නිසිාකාරයෙන් ආයතනය සුල ජිනුම් කරන තොරතුරු සාවදයෙන් තොරුවට ඒමලැත් අප නිර්මාණය ගිනුම් කිරීමෙන් තොරව ඉදිරි පත්කිරීම කාගේ වගකීමන් කාගද වග අධ්‍යශ්‍යක මණ්ඩල දිිකන කඩු කොමිටුව සහ කවුද මූල්්‍ය ප්‍රධාන ප්‍රධාන මූල්්‍ය නිළිධාරීන්ගේ සා ගනද කාඩිකරුන්ගේ වගකිීව හෙළි දරව් කිරීම ඒවා ඔවුන්ගේ වගකීම දැක් ඔගට පේනවානේද ඉල කල්මනාකාරීත්්‍යය දැරි මනා යහපාලයක් තවැත්වීමට වගකයුතු පාශ් කවුද ඔවු විසින් නිසදා කල යුතු කාර්ය කුමක්ද කියල. මහිද නෝගලට ඒසක් බද්ද අවධානයක් අවබෝධයක් ඇතිවනා කියලා දැ මේ වගේ ප්‍රශ්නයක් කහල නැපුත දැන්වලමු අපේ තුන්ගනි ප්‍රශ්නයමකද මේකට උත්තර දුන්නා දෙක දෙක අරයි ඊට පස්ස අපිට කතා කරන්න තියෙන්නේ මනා ආයතනික යහපාලන සංකල්පේ නූතන ගැඹරු පිරික්ෂීමේදී නූතන තත්වයන් පිරක්ෂීමේ දී අධ්‍යක්ෂික මණ්ඩල අනු කමටු හතරක් නම් කර එහි කාර්යන් දෙකන් බැගි අඳුන් දැට අපට කතා කරන්න පුළුවන් කියන්නකෝ මොනවද කමිටුවල කාරයන් දැන් වැඩිපුර කාරයන් කියන්න ඕෝනේ නැහැ අපිට ඉතාමත්ම කෙටියෙන් සාපේක්ෂ ක ලෙස කෙටියෙන්ඒ කාරණී පැක්ති වනක් ඉතාමත්ම අපිට ඇති් හරි දැන්ි බැලුවත්තේ මොනහද තියනී අධදේශය කනු කොමිට ඇයි අනි කොමිට පිහිටලා තියෙන් පිද අදශක අනුකමටු පහිටල තියෙන්නේ ඒ ආයතනේ තුළ ඒල කළඹනාස්ලින් අධ්‍යශ්‍යක මන්නලේට එම තොරතුරු සම්පූර්යෙන් අධ්‍යානය කිරීමට ප්‍රමාණවත් කාලවෙලාවක් නොමැති බැවින් එම කටයුතු නිසි ලෙස වැදගත් කටයුතු ආතනැක්තුල මුූල්්‍යයාර්ත ැක්ෂ දුර සිදුවන ප්‍රදාන වග කටයුතු සුප්‍රීක්ෂණය කිරීම සඳහා මන අධ්‍යහනයක් කිරීම සඳහා අධ්‍යර්ශ්‍යක ම්ඩෙලේ තුළ සිටින. ඒ සඳහා නිපුණත්යක් ඇති. අධ්‍යශ්‍යවරුන්ගේසාහභාගිත්තේ නිමලත්තන් සභාභාතිතත්ත්වය පත්කරනලද විශේෂ වූ අනුකොමිටු තමයි අප ඒ සඳහ පත් කලති. අපි දන්න ඒ සඳහා අධ්‍ය්‍යක මණ්ඩලා අනු කොමිටු නීති අනුකූලව සේලකමා බැංකු අනුව අවම වශයෙන් හතරක්වත් පවත්යුති මොනවාදේ හතර විගණන කමිචුව අවධනම් කළමනා කරන කමිටුව මානව සම්පත්හාේතන කමිටුව සහ නාමයෝජනා කමිටුව මේ හතර අනිවාර්ය ඊට අම්මතරව සමහර බැංකු සමහර මූල්්‍ය ඇතට තවත් අනු කමිටු තියෙන උදාරණයක් වශයෙන් ගත්තවොත් දානාය කමිටුව ඒම නැත්තා තව කමිටුවත්තිය ආයෝජන කමිටුවඒ ඒ අත්‍යවශ්‍යම නැහැ ඒ ආයතනය තැමත්තානු එතකොට කෙනෙකුට හිතට ළුවන දැන් එතකොට ඇල්කෝ එක වක්කම් වග කීම් කලමනා කරන කමිටුව මතක දයාලන්න ඒ කැවිල්ලා දැශක මන්ඩල කමිටුවක් නෙමි ඒක කලමනා කරන අනු කමිටුව කලඹනා කරන කමිටුවක් ඇතුව ඒ අධදේශක මණ්ඩල් අනු කමිටුවක් නෙමි ඇති මත්කම් කළබනා කරන්න කමිටුව ක්‍රයා කරන්න ඕනේ අදේශක මණ්ඩලේ උපදේසට අනුව අ්‍ය අව්‍ය සම්පූර්ණ අවශ්‍ය සම්පූර්ණ උපදේශ අනුමැති ලබාදන් දෝනි නමුත් ඒක කළම අද්‍යශක ණඩ ල අු කමිටුවක් නෙම tigahana dan ki mata oglong man wiकार ca dan mama ca op මක දෙක් අ ප්‍රධාන වශය විගනකකමටුව ප්‍රධාන කාරයත් තමයි අපි දන්නවා විගනක කමටුවේ සම්බන්ධිත පර්ෂයන් හදාල ගන්නදනු මගින් ප්‍රාග්ධන වෙලෙඳද පළට අවංකහා විනිවිධ භාවයක පළදු ලොවන ආකාරයට ඉදිරිපත් කිරීමපොනාද මූල්්‍ය වාර්තා කරණේදී. එතකොට නිවැරදි ගිනුම් ක්‍රම න්‍යමකයන් ප්‍රකාශවල භාවිතාක රැද්දැයි ස්ොයාබැලුව කැන ිෙනුම් වාර්තාදනකොට එම ගිනුම්වාර්තා නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි අපිට කියන්න පුළුවන් ඒ භාවිතා කිරී. එතකොට බාහිරය විගෙනකයන්ගේ අ ස්වාධානිත්‍යය සහ සහතික කිරීීම අභ්‍යන්තර විගෙනකගේ කටයුතු සොයා බැලීම් එතකොට ප්‍රදහන වයෙන් අභ්‍යන්තර විගනකගේ ක්‍රියාවලිය ඇගේම් ඒ වගේ කටයුතු ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ මේ විගන කමිටුවක් එනකට අපි දන්න තවත් ඒවගේම තිබෙන අනුකමිටුවක් තමයි අවධනම් කලමනා කරන අනු කොමිටුව ඒ කියන්නේ යම් කිසි ආයතනයක අවධානම් තත්වයක් උද්ගතුූ පසුව ක්‍රියාත්මක කරනවාට වඩා එවැන්න තවධානමක් වීමට උද්ගතවීමට පෙර ස්වාදසිී සිටම කටයුතු කිරීම ප්‍රධාන අවධානම් කළවනා කරුගේ කටයුත්තක්. ඒවගේම සාමාන්‍යය අපි දන්න මොනොහ අවදානම් නායවෙලද පල ද්‍රවශීලතාව මෙහෙවුම් තමයි ඕනෑම මූල්්‍ය ආහිත දෙයක් මුහුණ දෙෙන පධන අවධානම් මෙමිනි අවධානම් හදුනා ගැනීම ඒවා ක්‍රියාත්ක කිරීම සහ ආයතනය තුළ ප්‍රධන අවධාන කර්මනා කරන පද්ධතියක් නැං්‍රාමුවක් ඇතිකර එය මිසියාකාරයේ පරීක්ෂා කිරීම වගේ කිිතල යන්න පුළුවන්ෙන්න්නට පොඩ්ඩ කරිදන්නවා. තවත් මගකම් කමිමයි අපිදන්නෝ මානව සම්පත්හා ේතන කමිටු දැහිද අධ්‍යක්ෂකමණ්න්නල හා ප්‍රදාන කල්ඹනාකරුවන්ගේ දමනාේතන තීරණය කිරීම ස්ොයා බැලීම ප්‍රතිපත්ති ඇති කිරීම ප්‍රධාන වශයෙන් අපි මේ මානව සම්පත්හා වේතන කමිටුවේ කාර ඒ වගේ තමයි තවත්කාර්යක් තවයි කේම්පිස් ප්‍රගතිය සමාලෝජනය කිරීම හළ කණමනාකාරවිත්තේ ප්‍රගතිල සමාලෝජනය කිරීමත් මානුම සම්පත් සහ වේතන කමිටුවේ යම්කිසි කාරයයක්. නාමයෝචනා කමිටුවදී ප්‍රධාන වශයෙන් අපි දන්නවා සිද්දු කරන්නමකදද ආර්තනයට ඉ උසස්ලිධාරීීම බද්ධවා ගැනීමේදී කටයුතු කිරීම ආතන ට ලුතෙන් අ දර්ශ්ක වරුම් පත්කිරගීම පිම්බන්ධයෙන් කටයුතු කිරීම තාමුණල් ආතනය විහුය සම්බන්ධයෙන් ආයර්තනය උසස්නලිධාරුවන් බදවාගැනීම හසාාශිත කටටයුතු සිතු කිරීම. මේවා තමයි ප්‍රදහන වශයෙන්. අපි මේ සංහාන් කරන ලද ප්‍රදහන කමිටුවල කාර්න යි ැ කට අමතරව ඕගොල්ලොත් තවචුට්ට බලාගන්න මොනවාදේ කමිටුව කිය ේ හරි ඒමන බලමු අපි බලමු දැ හතරවෙනි පපුංිලි ප්‍රශ්නත් හතය රයි වි ක අපි බලමු මොකදදේ හතරවිනිියක සාර්ථක සාර්ථක අවදාානම්මකදද ආයතක යහපාලන රාමුවක ර රාමුවක තිබෙන බදහන පදහන ලක්ෂ මොනවද රාමුවක තිබෙන මූලිකාංග. මොළද මෝලි කාං එකක් තමයි නීතයේ ආධිපත්වය සම්පූර්ණ ආරක්ෂාව අපක්ෂ පාති නි්‍යයාමන ආහිත නැවිසි පලපළාත්මක කිරීම දෙක විනිවිධ භාාවය ට්‍රන්ස්පේර් සියලොම ගනුදිනුසාාවදාලක්‍රිය ව්‍යාපාර කටයුතු විනිවිධභාවයකින් සිදු කිරීම අනිත් එක ප්‍රතිචාරිය රෙස්පොන්සිී වුුණ සේමනැත්තා සාධාරණ කාලන රාමුවක්පුද පාර්ෂකරුවන්ගේ සුද්බසිද්ධිය සැලසීන් අනිත්්‍යක හතර වෙනකෝෂය අපට සැලකන්න පුළුවන්ඒ සම්මුත් පාදක බව සම්මුති පාදක බව ඒක ඇන්නේ සියලම පාර්ශවන්ගේ සුබසිද්ධිය පිණස අභිරාශයන් ඇතිවෙන පිණස කටයුතු කිරී අනිත්්‍යය යුක්තය සහ ඇතුළත් බව තම පැවැත්ම සහත්තික කර ගැනීම වැඩිදූුණු කර ගැනීම සඳහා ඉහිලනැන්වීම සඳහා ආයත්තනය විසින් ඒ අදාළ පුද්ගලයන්ට පනිිවිඩයක් ලබාදීම ඔවුව දායක කර ගැනීම. අනිත්තක තවයි ආයතනයේ සියලු කටයුතුසිදි කිරීමේදී විශේෂයෙන් ආයතක සම්පත් භාවිතා කිරීමේදී එ පලදායි තත්ත්ේ හා සපලසායි තත්ත්යෙන් ඇත්ත කර යැනීම අනිත්්‍යක තමයි වගවීම සම්පූර්ය වගවීම ප්‍රදහන අංග්‍යත් තමයි කලමනාකාරය හපාල මේ වගවීම වගකීමන වගවීම කව බිලිචි අනිත්‍යක තමයි තමන් කර දේවල් සම්බන්ධයෙන් වගකීමයක අන්තිමකමශයෙන් ගන්න පුළුව සහභාගී්‍යය කිසිම ස්ත්‍රීපුරුෂ භාාවයකින් තොරව යම් ආගමකාර කටයුතුවලින් තොරව ආයත්තනය තුළ යහපාලලනයක් සඳහා පත්වාගෙනය මේමට අපි කියන මේ ආර්ථක යහපාලලන රාමුවක තිබේ යුතු මූල්ලි කාංග දැන් ඊට පස්සෙ ප්‍රශ්නයමලන් ඊට ප්‍රශ්නයමකදද පස්සනි ප්‍රශ්නයයක් ්‍රී ලකා මහා බැංකූ විසින් බැංකු වෙත ආයතිනික යපාලලනය සම්බන්්ධය නිකුත් කරන ලද විධානයන් ලෑස්තු ගත කරයි. දැන් ඔන්න ඔගුලොන්ට ගැටළුවක් ඇතිවෙන්න පුළුවන් සහ ප්‍රධාන වශයෙන් හුගක් වෙලාවට සමහර වෙලාවට ඕගොලොන්ට ඇතිවඩ පුළුවන් දෙයක් තවයි මේ ආතනික යහපාලනයක් තුළ මොලෝද මේ ප්‍රදහන විධාන දැන් මතක තියාගන්න විධාන ද මේ ප්‍රශ්මය අහන්න්නේ විස්ත කරන්න නෙමේ මොනදහන් මේ අහන් මේ ලැස්තු ගත කරන්න ස් ග කරන්න ද ලැස්ත ගත කරන්න ෝකැන ලිස් කරන්න එක දෙක තුනා හතන පහ තැ මොනවද ඔවුලු දන්න විදිට විධානයන් ශ්‍රී ලංකා මහ බැංකුව විධානයන් අටක් ලබාදී ලතිෙන ඒ විධානයන් අට තමයි අප පන්තියේද අපි දීර්ගලෙස යපාලනයටතේ සාකච්චා කළේ ඒ එක එක විධානයට ආවරණය වෙන කොට සක්තිය දැන් බලමු මොනවද මේ වි විදිවිධාන එක අධ්‍යක්ෂක මණ්ඩෙල්ලේ වග කීප අධ්‍යක්ෂක මණ්ඩලේ මග දෙ අධ්‍යක්ෂික මණ්ඩල සංයුතිය තැවට මතැති අධ්‍යක්ෂක මණඩලය සංගෘතියක අප ඉගෙනගත්ත දේවල් අධ්‍යක්ෂික මඩ්ඩල සංයතිය ඒක දෙක ඊළඟ එක තමයිමකදද අධ්‍යක්ෂික වරුන්ගේ යෝගිතා පරීක්ෂණය මනත්තා ෆින් පොපර් අධ්‍යක්ෂකවරුන්ගේ යෝගිතා පරීක්ෂණ අතරවිනියක මගදද අධ්‍යක්ෂික මණ්ඩලේ විසින් පවරාදුන් කළමනා කරන කටයුතු ඉහළ කළමනාකාරිීත්තයෙන් තැ අධ්‍යක්ෂක මණ්ඩල වකර ඩෑඩි ලබා දෙනවා ඉහළ කළමනාකාරිීත්්‍යයට කාග හරාද ලබාදෙන්නේ ප්‍රධාන විදාායක හරහා ඊට පස්සේ අික්ෂ කච්ඡාය කලා පස්සක වශය අධ්‍යක්ෂික මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂික මණ්ඩලේ ප්‍රධාන විදාායක ස්රි අධ්‍යශක මණ්ඩලයේ සභාපතිසාහ බැංවේ ප්‍රධාන විදාායක ගේ කාර්යන්. එතකොට ඒකත් ගිය පාරහල තිබබා මොවුන් දෙදනාගේ කාර්යන් නතන් සංසන්ධනය කරන්න කියලා. ඊට පස්ස අපිදන්නනො හයිවිනකට මයි අපිදැන් ටිකකට කල නිසාකච්ඡා කරනලදද. අධ්‍යක්ෂක මණ්ඩල විසින් පවරණ ලද කමිටුවල රාජකාරී කාරයක් එකතම අප මිට මෝතකද කලක් අපි දීර්ගලෙස සාකච්ඡා කරන ලද්ද. ඊට පස්සේ මකක්ද අපිකිවේ අපි හත්තක වශයෙන් ගත්තා අධ්‍යසක මණ්න්නලයේ විසින් සිදු කරනු ලබන අර සම්බන්ධිත පාර්ෂ ගණු දෙනු පිළිමන්දව විස්තර න හරි. අවසානික වශයෙන්මත් අපි කතාගලේ අනාවරණ සහ හෙලි දරව් කිරීම වශයෙන් අපිට හදුනන්න පුළුවන් මේ මොනවද කියලා. එතකොටි මේක යටත අපි තෞදුරටත් කතා කරනකොට මතකතියාගන්න ඕනේ අපි දැනගන්න ඕන තවකරුණත් තවයි ආර්තනය තුළ යහපාලන තත්ත්ට ඇතිකිරීම අධ්‍යර්ශක මණ්ඩලයේ මගකීමක් එතකොට ඒ සඳහා අධ්‍යක්ෂක මණ්ඩලීට ගතහැකි ක්‍රියාමාර්ග කැනා ආර්තනය තුළ සපලදා යහපාලන ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යශක මණ්ඩලට ගන්න පුළුවන් යම්ම් ක්‍රියාමාර්ගතිය මනවදී ක්‍රියාමාර් එක අ ඉහල ගුණාත් මේ ක යුතු මල් තොරතුරු හෙළිදරව කිරීම සහ ප්‍රවර්ධනය කිරීම න්‍යයාමන අවශ්‍යතාවල පිළිබඳ අනුකූලත්වය දක්වන බව තහුරු කර ගැනීම ඒකන අපට ගැටලුවක් අපි හරියට අනුකූලතා වෙනත්තං ඇතිවෙන්න අවධාන්නම අනුකූලට අවදානු ආයතය තුළ නීතිරීතුවලට අනුකූලුව කටයුතු සිදුවෙනවා දැයි සොයා බැලීම. මයි තව වැදගත්තයක් තමයි සපටදා යහාපාලනයක් ඇති කරන්න අධ්‍යක්ෂක වණ්ඩලය කරන්නන තව කටයුත්තර් තම විශේෂය ඒ අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා තුළිත් අධ්‍යක්ෂක මණ්ඩලයක් එවල සමතුළිත අධ්‍යක්ශෂක මණ්ඩලයක් විවිද්ධ ශ්‍රෂත්‍රයන්ගේ සහභාගිත්්‍යය දරණ සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයක් පක්කරවා ගැනීම, ව පත්කර ගැලීමඒවගේ තමයි යහ පත්ව පාලනයක්හිමි වියූහයක් ආහිතනය තුළ ඇතිකිරීම අනිත්තක තමයි ආර්තන තු ලි අලුතෙම කියන්න පුල රපිසල සාකච්ඡා කළ වගේ අ දුස්කෘත නිවේදනයා ආයතනය තුළ ඇතිකිරීම එකන පතිපත්තය වශයෙන් නීතිමේ තත්ත්වයා ආයතුන ඇතිකිරීමේ එතකොට ආයතනය තුළ යම්කිසි දෂණ වලට ඉරෙහිම හඩ නගන්න සේවක පිරිසක් ඇතිකිරීමසාහරක්ෂා ක එතකොට කොහමද අධ්‍යශක මණ්ඩලේ මේ යහපත් පාලනයක් ආර්තනය තුළ ඇති කරන්න දැන් ඔන්න එහෙම එකක් නැ හැමයි හෙම නැතිුණාව මොකද වෙන්නේ ඒවගේ තත්ත්වයක් නැතිවෙන තත්ත්වයක් ඇතිවලා මොකදවෙන්නේ එක අනි පැත් ඒව දෙයක් නැති හොඩාව වෙන්නේ ආයතනය ඇතුළ වංචනක ක්‍රියා දූෂණ කටයුතු වීමේ නැබෘතාවයක් තිබෙනවා සුදුකාම්සා පලපොරුදු නැති අධ්‍යශ්‍යක වර සි ටබෙන්ක් තුළිත අධ්‍යශක මණ්ඩලයක්ට ඔතිබේවෙන් ගන්නා උත්තිීරවල තිබෙන දුර්රතාවයන් එතකොටට සමහර වෙලාවට අධ්‍යශක මණ්ඩලය ස්වාදී අදර්ශක මණ්ඩලේකින් තොරව සිදුවීමෙන් ගන්නු ලබන ඒ ආදී ප්‍රතිතීරණ අවධය අ අවධානී පිළිබඳ අවබෝධයක් කරගැනීමට නොහැකිවීම නිසා ආයත්‍යමයට සිදුවන මූල්්‍ය සහ අනිකුත් කීර්තිනාමය අපි මූල්ල නොවන බලකඹලට යටත්වීම ආදී කරුණු ගඩා කපිට මෙ සාකච්ඡා කරන්න පුළුව මොකද එවැනි ආහිතනයක් තුළ මෙවැනි අවංක භාවෙන් තොරව කටයුතු කිරීම නිසා විවිධ භාවයකරනුත් ආයතනය තුළ කටයුතුනු කරවීම නිසා මොකද දඇතිවන්නේ ආයතනය තුළ වංචා සහගත ක්‍රියාවන් මේ ආකාරයට වැඩිවීමක් ආර්තනය තුල සුදුවෙන්න පුළුව ඔන්න මමත් ඒට අමතරවත් තිකා වැඩිපුළත් ඔගලන්ට කිව්ව ආර්තනය සම්බාදධය.. එතකොට පස්සන ප්‍රශ්නයයි ආයවිනි ප්‍රශ්නය බැංකුවල ආර්ථක යහපාලනය යටතේ ඇති යෝගතා පරීක්ෂණ ක්‍රියාවලිය දැඩිකිරීමට පියවර ගැනීම වැදගත් වන්නේ මන්දයි සාකච්ඡා කරන, ඒ සඳහා මෑතකදී හඳුන්වා දෙන ලද පියවර කෙටියෙන් සාකච්ඡා කරන්න. දැන් ඔන්න හොඳ ප්‍රශ්නයක් කියලා මම හිතනව පුද්ගලිකව දැන් අපි බලවූ ඒ ඇන්න මකදදමගේ අදහස් කරන්නේ. මේ ළඟකදී ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතෙෙන්ම ර යහපාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන් පත්කර ගැනීමේදී යම් යම් යෝග්‍යතාව සම්බදධන බැංකුවල වල ගැටළු මතුූ නිසා සමහර අපි දන්නවා සමහර රාජ්‍ය බැංකුවල සමහර පත්කරපු අයගේ අධ්‍යාපන සුදුසකා ආද ගැටලු නිසා නොයකුත් ප්‍රශ්න වහට මූුණ පෑමට සිදියන ඒ නිසා ්‍රීලාංගා මහබැංකුව අපේ නයාාමකවශයෙන් බැංකුවලට අධ්‍යශ්‍යක මරුම් පත්කරීමේදී ඔයෝුන්ගේ යෝග්‍යතාවයන් සම්බද්ධය දැඩි මීතිරීති ඇතිවෙන්න පටන්ගත් ඇති කරන්න අදහස් කළ දැ අපි මොකදද හේතු හේතුප දහන දෙයක් තමයි. ආයතිනික පැවැත්මසා කළවනා කරන ප්‍රධාන වශයෙන් අපි කි්වා කාගමකාගේ මතද සම්පූර්ණ වගකීම තියෙන්නේ ප්‍රධාන වශයෙන් කියල කළඹනාකාරිත්්‍යයට වඩා දැන් අපි දන්නවා බැංකුවක ක්‍රියාකාරිීත්්‍යය සම්බන්්ධයෙන් වගකීම සම්පූර්යෙන් තියමි අධ්‍යක්ෂක මණ්ඩලේ වෙත් ඇගොලන්ට දැක ඇති ඒ ළඟදී අරස්වර්ණ මහල්ලා එච්චනය කඩාවැනවේ අධ්‍යක්ශකවරුන් අතනගුණඩ ගත්තා. ඒ වගේ බලයක් තීර. එනම් ආර්තනයක පැවැත්ම කළමනාකරණය ප්‍රදහනවශය අධ්‍යක්ෂක මණ්ඩෙලය වෙත පැවැදිලා තියෙන. එවිනි බල එම අධ්‍යක්ශ්‍යක මණ්වෙලයක් වෙට බැවිනිලා තියෙනවනක්. ඒ අවශ්‍ය කළමනාකරයසා අනිකුත් කටයුතු. ව්‍යාපාර කටයුතු කිරීම සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ඇති තුළිත අධ්‍යක්ෂකමන්ගලයක් ආයතනය තුළ වි්විධකේෂ්්‍රයන් යියෝජනය කරන පරිදි තිබීම හරි වැදගත් වෙන. ඒම නං එමනි පුද්ගලයා විශේෂයේ සුදුසුකම් සහිත සහ වංචා දූෂණ කටයුතු සම්බන්ධ, අය නොවන බවට නැත්තම් පත් නොවීමට මහජනය විශ්වාසය ඇතිවනාකාරය අවශ්‍ය පුද්ගලයා පත්කරග්ඩ ඕවශ්‍ය. එහිට තමයි මේ විශේෂ අවධානයක් අධදසික මණ්ඩලය පත්කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළින්. එසේ නම්? නි අධද්‍යශසික මට්ඩලයා පත්කර ගැනීමට ගන්නාලද පියවරමුණවා දැන් අපි ක් කෆි දන්නෝ දැනටමත් සාපේෂක ලෙසදැ ලංකාවේ ප්‍රධාන වශයෙන් එ සිදුවෙනවා දැයි යම් කිසි ආකාරයකට ගැටළු සහගතයි නමුත් ප්‍රධාන වශය ප්‍රධාන සැලස් මක්නන ප්‍රධාන යෝජනා සීලාකා මහ බැක්කුවෙන් ඉදිරිපත් කලාය මතකතියාගන්න ආණ්ඩුවෙන් පත්කලා විශේෂෙන් රාජ්‍ය බැංකුවලට ප්‍රට බැන්කවලගේ එමවෙඩි නැහැ පත් ප්‍රධාන වශයෙන් ඒම පත්කරන අයගේ යෝගගිතාවය සම්බන්ධය වෙනම එවලතින සීලාකා මහා බැංකුවෙන් බැංක්කුවට බැංකුවලට ඒ පත්කලාති ආ්ඩුවෙන් පත් කලා කියලා පාඩ පත් කළාම බංකේ අධ්‍යර්ශකම ලේකක් බෝට් සකට්‍රී බෝ්කටී ගාමතින ෆෝර්ම් එක අයිදුම්ම අයදු පතය ඒඒ ශ්‍රීලාකා මහාබැංකු ඔවිසි යම්යා තොරතුරු අධ්‍යහනයක් ඉදිරිපත් කරන්න කියීලතිෙනවා ඒ අධ්‍යා ඒ අධ්‍යර්ශක සාමාජිකය ඒවා ඔවු පුරෝලා ය නිවැරදි බවට සසාහතිකයක් ලබා දීලා එ බන් ැං බෝලසකටි හරහා ැේ බසිලකා මහ බැ බන් සුපවිෂලට අවන් ඩෝන් එය ඔහු විසින් අධ්‍යහැරය කරලා තමයි සාමා්‍යයේ අනුමත ලබාද ඔන්න එක ක්‍රමවේදයක් ඒක හැබැයි බෝවිට අනිකුත් රටවල්ව ලෙහෙම අපි ගත්තොත් පත්කිරීමට පෙර ගාක් වෙලාවට සම්මක පරීක්ෂණත් පවත්වන්න ඕනිි සම්මක පරීක්ෂණ පවත්වන්න ඕනිි ඒවාගේ ශ්‍රී ලංකා මහබැංකෝ විසින් කියලා තියෙන ඔගොල්ල දන්නෙ නැතු ඇති වගකීම් සිතිියම් අතකරයාගන්න ඒකට කියන අපි රෙස්පන්සිිබිලිට බොබ් ැ රස්න්සිබිලිට වගකීම් සිතියම් ඉරි පත් කරන්න කැන්න ඔහුගේ කාර්යකු වක්ද ඔහගේ බලාපොරොතු වනදේ මොකද ආද අපකටකින වගගේීම් සිටිය මකද රෙස්පන්සිමිලිට මැ් ඒ විතරක් ම තව දෙයක් තමයි දොකොඩ ඇගේම් සිදු කරන්නඩු දගිය පාරද ප්‍රශ්නේද කොයිද තියහරි ඟ අවධ ප්‍රශ්නය තිබුණ මේ මගවක ප්‍රශ්නය තියවාද කියලා ඒ ප්‍රශ්නය එක පාරක් පටමතක විදියට තිබුණා අධ්‍යශක මණ්ඩලේ සාමාජිකයෙන් පත්කර ගැනීමට පත්කර ගන්නා විට ඔවුන් ඔවුන්ගේ කටයුතු ප්‍රධාන වශයෙන් සිදු නොවෙනවා කියලා අපි සාකච්ඡා කලානර ප්‍රධාන කාර්ය පාලනය කිරීම සහයෝගේ ලබාදී උපදෙස් ලබාදම කියලා මත්තකයිනය ගොරුන්ට හරි ඉතින් කෙසේ නමුත් ලොකඩවා ඇගීම් සිදුකිරී ඒ වැදකත්ෙන. යොකඩවා ඇගීම් සිදුකිරිය. අනි පේවර තමයි ලඟදී ගත්ත කාටඳක ඇන්න පුළුවන්ද නොකදද අනි පියවර කාටහදක ඇන්න පුළුවන්න. කාටදක න්න පුුවන් වැදගත් පියවරක් කරන්තියවා අධ්‍යශක මණ්ඩලේ සාමාජකයකු තවත් අධ්‍යශ්‍යි මන්්ඩලේ සාමාජකකු පත්කර ගැනීමදී. සලකා බාරණ කරුණුවක් ප්‍රදහන කරුණක් අපි කිව්වා පත්කිරීමට ප සම්මුග සාකච්ඡා සිදුකිරීම එමනත්ත අර චෝග්‍යතා සහතිකයක් ඉදිරිපත් කිරීම මහබැංකුවට ඒ වඋනාව තමයි ඒ පත් කරන්න පුල එකකම් බෑ නොකොඩවා ඇගේම් සිදු කිරීම තව දෙයක් වැදගත්යක් මෑතකදී හඳුන්වා දුන්න ශ්‍රී ලංකා මහබැංක්කුව මේ අධ්‍යශ්‍යක මණ්ඩලෙන්වරුන්ගේ ජෝග්‍යිතාමයා සම්බන්ධයෙන් සහ ඇතුළත් කර ගැනීම සම්බන්ධය කාටරි කියන පුළන්ද මොකක්ද ඒකට අපි කියන ඉංග්‍රීසින් කියැන් ඒත් වක් සන සනිි කියන පුළන්ද නිරෝෂි කාට කියන පුළන්ද මොක්දද ක්‍රමවේදයට කියන්න ඔ ලක්කම අප දිගෙනගත වරුණ කවිදිී කෞද මදෂ මදු කනේද කාටරි කියන්න පුළුවන්ද කවදද කිය අනු අනුරට බුද්ධිකා දිව්‍ය බුද්ධිකාටික යන්න පුළුවන්ද අපි මේ ළඟකදී මේ අධ්‍යශක මන්්ඩල යෝග්‍යතාවයන් සාකච්ඡා කරනකොට ශ්‍රලක මහවැෑකු විසි අලුත් නියමයන් ඉදිරිපත් කළ යෝග්‍යතා පරීක්ෂණය දීබ වැටි කියන්න පුළුවන්ද හර්ෂිකාට කියන්න පුළන්ද මකක්ද ක්‍රමවේදය විභාහගට අහන්ට පුළුවන් හර්ෂිකා කියන්න පුළුවන්ද මොකක්ද කියලාකාට එතකොටට අනුරට තා කවුද ඉන්නේ මදු මොකදද ක්‍රමටෑ ඔව අධ්‍යක්ෂමන්ඩර අධ්‍යක්ෂවරයක අශයෙන් ඉන්න පුළුවන් ආතන සංක්‍යාව ර් ෝකේ ඒකත් වරදක් නෑ ඒක ඉස්සර ඒක තිබුණේ කොම්පින නැන යෝ හරි ඒකත් ගන්න පුුණුව මං මේ කැනෙ ළඟති හඳුන්වා දුන්න එක දැ ඒවා තිබුණ නපුතා වයස හැත්තව දක්වාට වැඩි වෙන්න බෑ එතකොට ඔයා කියන එක හරි වැඩ උපරිම අධ්‍යශ්‍යක සංඛ්‍යාව කීයද ඔ දන්න විදිහට යම් කිසි ආයකා ආයතනයක සිල්හ පලවා වැරිකුඩ ඒ පත් සමාග අනතනට ති තිබුණේ කක්්පුතා ද ශවීලක මහ බැංකුව හඳන්වා දුන්න අලුත් එකක් මොකදේ දන්න ඕගොල්ලෝ අපි කිව් එක දැන් මේ අරය පයිනෝ මේ වැැකේතාව බැංකෝගට පයිනවා තා බැංකෝගෙන පයිනෝ මොකපිය වැරිකොඩ කූපිිය් ඒක අන්න වෙනත් බැංකෝකට සම්බන්ධ වීමට පෙර රැජී සිටියුතු අනිවාර්ය කාලසීමාව වෙනත් දැංකුවකට සම්බන්ධවීමට පෙර රැදිී සිටියතු අනිවාර්රය කාලසීමාව අපි හැදනවා කූලි නෝ පී දැ මෙන්න මේවා තමයි යහපාලනය කටයුතු සම්බන්ධය ඇලුතෙෙන්ම ඉදිරිපත් කරන ලදදයතු දැ මේවා ඇත්තෙම් සේලකා මහාමැංකුවට ඉදිරිපත් කරන්න සිදුවනේ ප්‍රායෝගිකවමම් ශේෂ රාජ්‍යබැකුල මෝන පෑමට සිදුව යම්යම් කරුණු නිසා ර් මකිත හෝගොලට එක තේරුණ ඇති කියලා මොක අලුත්දයක් විභාකිදී අහන් ඕන්නේ දැ මේවා තමයි මේ දක්වා අහපුුණ ඇති සහ අලුත්තෙන් අපි දැනගත් යුතු කරුණු හැරි දැන් ඔන්න බලන්න අපිතාම වේ යහපාලනයයා පෑකිතරගිය කමක් නැහැ අපි සම්පූර් හොඳ අවබෝධයක් ගන්නෝනි නිසා ර හරි ඊට පස්සේ ඔන්න අපි තවත් වැදගත් දෙකටි දැයි යමු ඊට පස්සෙ අපි කියනවා අටහත්්‍යනි ප්‍රශ්නේ කොවි දහන හරි දහනමයවෙනි මසංගත තත්වයකදී අධ්‍යාශ්‍යකමණ්ඩලය වගකීමසාහ කාර්ය භාරය සාකච්ඡා කරන්න හොඳ ද ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය ඕන විදිකට උත්තනටබනා ෙන ප්‍රශ්නයක උත්තරතාව හරි දැන් ඊට කලේ අති බ මේ ප්‍රශ්න උත්තරදීල බලමු හරි දැකන්න හොඳ හගන්න ර මොකක් දැතු කොවි ඩහනමේ තැත්තයන් වැැටතේ අ බැංකෝට කිසි කාරයයක් අප ඉසල්ලම බලමු බැංකූල කාර්ය භාරය මොකක්ද කිය අපි දන්න බැංකූන කාර්ය බාරය මොක ඊට පස අපිට කියැන්න ල රාජය කාර්ය භාරය අපිට කියැන්න ලා න්න තුක් මම තුංන් දිියකට ගඇත්තො දරුව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ශ්‍රීලන්කා මහා බැංකුවේ කාර්ය බාරය එවන රජයේ කාර්ය භාරය එ වනත්තා අධදශෂික මණ්ඩලේ කාරයභාරය බංකුවේ කාර්ය බාරය මේආකාර කීප විදිියකටම අපට පිළිතුරහ මේ පස්ට සාකච්චා කරන්න පුළල්වායි දැංක් කාටන කියන්න පුළුවන්ද කොවි දාහන මේවෙනි අවස්ථාවන් වලදී බැංකෝල කාය බාරය පොදු වශයෙන්යි බැංකෝක කාර්යවාාරය ව යුත්තේ කුමක් අප ඔහුත් ඒ වගේ ප්‍රශ්නයක් කැව්ව මකල්ද පළමුූ එක වශයෙන් කට උත්තර දෙට කැවතිද මඳ උත්තර දෙන්න කැවති ද බැංකෝක කාරය වාාද උඹලගේ බැංකෝ කරපු දේවල් මතක් වන්න රම් කාංචන වකද කැන්නේ ගැ රක්ෂ සඳ නය තමාකාරන්න බදීම ඒ බැංවි බැුව වගේ බැවිෙන්ක් මොගනාදක ලී දැ ඔය කිය එක හරි ඒක කළේ රජජය චිලගම බැග උපදෙස් බා ඒ කරා හර බැ ඒ කලේීමට හෑන බැංෝ එක ක්‍රියාත්මක කලා බ. ම මේ කියන්නේ බැංකුවන් කරන කාර්රය බාරයමොකත් කෞවර එකරෙ කිව්වා උත්තරක් ඒ සමාන උත්තරයක් කිව කෞරර ටෝරම් සහන ලබාද මම ඒ ඒ හරී වරදදි නැපුතා ඒ ඔක්කමල සීලක මා බැක්ග චට ලකනෙ හල අපිටි කරන්න කිවෙ අපි බැංකුවන් කරමුදේ ඒවට එහමලවා උත්තරේ නොනේ ්‍රමාණවත් තාාගධගේය ආර්ථිකයට බුදාහැරීම සහ සඳහා එ වන ද්‍රවිශීලිතාවය පර්ත්වාගෙන ම සඳහා ආර්ථිකයට බුදාහැරීමට අවශ්‍යසායෝගේ රජයට ලබාදී. බැංගු ප්‍රතිපත්ති එමනත්තං අපේ න්‍යාමන විශෂය ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති, ්‍රියාත්මක කිරීම සඳහා සහයෝගේ ලබාදී ැ ඔ්ගක්්‍රට කොම්පලේන්නේ තාමත් කම්පේනේද ඔයා සීලා අපි දැයි කියනේවා ඔය කිව්වට ආණ්ඩුව කියනවා සීලාකමහා බැක්කුවකි වුවටඒවා බැක්ගෝ කරන්න හැල ් අන්න දායකත්්‍ය කාර්ය භාරය තමයි එවැනි උපදෙස් බැංගුව ක්‍රියාත්මක කිරීම එක තවයි එකත් කියඩකු ග කර ගනල්රුවන් ආ ගනදිල් කරුවන් ආරක්ෂකර ගනමින් සී සේවස අපේමිගොලායි ඒක හරි ඒ වනා අපිටි කෑන්න හොළුවන් අපිටි කන ොලන් අලුත් නවෝත්ස් පාදක ව්‍යාපාරු පක්්‍රම නවීන තාක්ෂණ භාවිතා කරලා ඒ අඩුදනුකරුවන් වෙත ඔවුන්ගේ මූලෙ ගඩදුරු සුදුකිරීමට සඳහා අවශ්‍ය සහයෝගය ලබාදී දැක්ක ත් අපිට ගන්න පුලම්මකද ඔබල දන්න දෙයක්නේ මමකිවේ වදම් ඔබලගේ බැංකුව ඒ කාලෙ ද මම්මි කියන්න අර කොවි දානමය ලොග් දෞු් වගේ කාලවල් වලදී මකද බැංකුව කළේ පිනිිසුට සල්ලි ගන්නය යක්නෑ දැ අමටකා අතිමට කිසිම කාලද මකැන බොලදී වගේ හ එතනමකද කළේ ඔුගේ ක භාවිතා කිරීම සහ ජංගම රචච යංඥම් ස්ථානවලට යොබ කිවීම අ ඔන්න බැකුවයි නේවා කල එතකොට ඔන්න බලන්නකෝ අනිත්තක ගඩු දෙෙනු කරුවට යමුකිසි අපහාසතාවයකාවිට ඒ ප්‍රශ්නයට විසුදුුම් සැවීම සඳහා බගමක් ඇතිගෙරම් ැ මේ වගේ දරුවෝ සමහර න්‍යාම කොප දෙ මත්තම රැඳී නැතිව බැංකවිසින් තමන්ගේ බැංකූ වින් ඉනීශේටුස් නව උපාධයක ක්‍රම පාවිතාකෙවේව තුළින් ගඩතුර කරුවටට සහයෝගය ලබාදී හරණේද දැන්ම මීටික ඔක්කොම කිවේ බැංකෝවිසි කරන්න පුළුවන් දේවල් කරන්න තිබුණ දේවල් එතකොට අපි ගත්තොත්යෙව අම්මගතා පට ප්‍රශ්ේඩාවල අධදශක මන්නලේනා එතකොට අපි ගත්තොත්හෙම ශ්‍රීල බහ බැංෝෂයෙන් බොන වගේ දේවල් කරාන්න ඇද අපි රජයේසා සමාන්ධ්‍යය එසර අඩු කරා ආ එසල් සංජිත පොලි අඩුපාතය හතරේ සිත දෙක අඩු කිරීම තුළින් ප්‍රමාණවත් ද්‍රවශීල්ලතාවයක් ප්‍රමාණවත් මුදල් වෙළතපළට නිිකුත් කර ගැනීම සඳහා බැංකුවලට අවශ්‍යතාවය තම් බැංකුවලට ඒ සඳහා දායකත්වය ලබාදීම වැරිකුත් තමුණනා දෙකරේ අඩුර අඩු ප්‍රතිපත්ති පොලි අඩුපාතය අඩුරී ප්‍රතිපත්ති පොලි අනුපාතාල් දැන් මෙහෙම ඇපුතා මම කැමතියෝගල්ලෝ ඒක විතරක් කියලා විතරන්න වේ. ඇයි ඒක අඩු ග්‍රීවෙන් ඇති වූ? තත්වත් මකක්ද කියලා හරි මොකක් ඇැති තත්ය ප්‍රතිපත්ති පොලි අනුපා අඩුකිරලිව නිසා පදනම් ප්‍රමාණ අඩුකිරීම නිසා අර ණය ලබා ගැනීමේදී පොලි අනුපාතය අඩුවේ ලබාදීමට හැකිවීම රගුඩ තවනාාද ආර්ටිකෝෂයෙන් අපසර පව පිරිසතට න ස ල නය සහන ලබාදීම උදහරණ අපි ස්සල් ලකිව ොකක්ද මොකක් අපිකිවේ මොරටෝියෝම් නැත්තා මොරිතෝරෝ දැන්දැ මේ වගේ ප්‍රශ්න නය සහන කාලේ වන මොරටෝරියම් වෙනුවෙන් ඔොබ දස් කරන්නේ කුමන් එම මොක්ද දෙෙ උත්තරේ වද හැෝම කතා කරනවාල ොරු තෝරිය දෙනවා නඒ මොට්වරීමට සිහල කෙෙනහද නය සහන්න කාලේ කා නය පමාකාලය නැත්ත අය සහන කාලය මුණ හරික හරි මොකතමන්න ඔබ අදහස් කරන්නේ කුවම් නය සහන කාලේ ගඩ ගඩුදි කොරුස් සවාහරරට වෙනආදහසක් තිී. බැක්ගකරේ කුෂි ඔබ අදහස් කරන්නේ. අය සහන කාලේ කියන්නේ ග්‍රේස් පිරිිය් එකක් නේද ඇත්තමෝ බහරි දැන් නය සහන කාලය කියන්නේ බොරටෝරියම් එකක් තවයි ැ ඇත්තම්ම දැන් මේ නය සහන කාලේ අපි විශේෂෙන් හදුන්න දුන්නට විශේෂෙන් අපි අධ්‍යාපනක නය ලබා දෙනකොට අපි ග්‍රේස් පිරෙන් ගත් දෙෙන වාලි කෝ එතකට බෑ ගව ෝඩිමකක්ද පොලිය විතරක්නේ සමාර ෙවන හෝද අපිට ඒ ොරොට සල්ලිරෑ අපි කෑන අපි දෙම ඇයි අධ්‍යාපනය සඳහන අය ඉරිපසේ අධ්‍යාපනය ඉවර කරලා රැකියාවක් කරනකොට අපිට ඒ නය පොලිඇත් එක්ක ගෙවල්. ඇත්තෙම්ම කියරන් ඒ අපදම තිබෙන සාමානයේ ගිනුම් ක්‍රමවලට ඇ විශේෂ ග ණයගෙනුම් වලට අප ඉදිරිපත් කරන ක්‍රමවේද. මෙිතවෙදී නය සහන ග්‍රේස් පිරිඩෙක්් ඇති කලා කොවි් ඩානාවේ ඇති වූගැටලුවෝ නිසා සියලුම හදුුනාගත් නය සඳහා යි ඔයා කියන හරියේ ොරටෝර්රියම්ම එක අපිට අ ලුද්දයක්නමේ එකම ප්‍රශ්ටිති වන අයිකනිි ගෙස් පිරියෙන්ක් මොරටෝරියම් මසිිෙන් වෙනස්සුල මුත් එකම දේ තමයි වෙන්නේ. එම් මොකදද විශේෂයෙන්ම නය සහන කාලය නැත්තන් අය පමා කාලය. ඔට දැන් ඔච්චරවත් කතා කරල දීරවානේ කෝමද මේක ඩිෆයින්් කරයි ඒ අදාළ කාලය තුළ ගෙවන්න තිබන පොලියත් මුදලත් තවත් නයක් වශයෙන් ලබා දෙන. ඒත් ඒ එක දෙන්න පුුණා එක ක්‍රමවේදයක් පුතා තව ක්‍රම ඩිෆනිිෂන්් එක ගත්ත ලැකි හරි ඊට පස්සේ මොහදද අපි කරන්න පුළුවන් කිය එක ඇත්තිම්ම නය සහන කාලය කියන්නේ දහන වශයෙන් අපි ටෙක්නිකලි ඩිෆයින් කළො අදාළ සහන කාලය තුළදී ඇයවීමිට නියමිත නාය ප්‍රාග්ධනය සහ පොලියානුපාතය ආපසු ගෙවීම කල් දැමීමයි.ඇ කල්මීමට නම ඔය වැඩිපුර තවලය වශයෙන්දන කාලය මේ කරගන්න. එක වෙන ක්‍රමවේදයක් දැම්සාප්‍රදාන වශයපුතා නය සහන කාලය කෙළික කියන්නේ අදාල්ල සහන කාලය තුළදී ඇගෙවීමට නියවිිත නය ප්‍රාග්ධන සහ පොලි අනුපාතිය ආපසු ගෙවීම කල් දැබී කල්දැමීමක් තවයි සිදුවෙන් ඇ මෙහිදී නය සහන කාලය ලබාදීම මගේ අදාල නය පාසුකම්බල ප්‍රාධ්ධන හා හෝ පොලීමට ුළු මුුළුමනින්ම කප්පා හැරීමක් මෙහිදී සිදුවෙනෝද බේදී සිදුවෙන් නැ ඒ කල්දාලක විතරයි සිදුවෙන්. බ ගක් නමට ඒ නය සහන කාලේ පසුව සංසෝධිත ආපසුගවෙන් සැලැස්මකට අනු සිදු කරන්න ඕන්න න්න එතදී තමයි ඔබලුවර නැවත ණයක් ලබාදීම ආදී කටයුතු බැක්කෝලින් සිදු කර. දැන් මතකතියන්න සාමානි මිනිස්සු හිතනවා. මෙ නය සහන කාලය ඇවිල්ල දෙවන් නෝ නැතුව ආන්බේෙන්දාපුූ නිකන් දුන්න එකක් වගේ කියලා. ඒක නිමේතු නය සහන කාලය කියන එක . එතකොට මොකදද ආයතයෙන් කරන ලද අමූල ඇත්තනය සඳහා ලබා දුන්න එක තමයි අය සහන කාල ලබාදීම තමුණද කළේ සෞ්භාග්‍යා අය යෝජනා කරවතුනක් ක්‍රියාවට නැන්වීම ග योෝग्य कोොविදාහන में पुනर्චි වෙන අර පහසකම ඔස්සේ අඩුපලිය සඳහා कारර්ක प्रාගතන ලබාදීම මේ වගේ ලियाාවන අවශ्यताහ ලහි කිරීම තමයි राජ्य විසි කරන ලද देව දැන් පොදව දැකේ මගේ අපේ පාඩමට අදාළවෙන්න නමුත් අදාළවෙන් තුල්ුව නමුත් මෙතරදී අපේ පහැටමට අදාළ වන්න දේ තමයි අධ්‍යක්ෂක මණ්ඩලේ කාර්යවාරය කුවන්ද අදර්ශ්‍යක මණ්ඩලේ තමයි මතක දයාගන්න දැම්ම වගේ අවස්ථාවන් වලදී අපේ අර බොලින් තිබ්බ ව්‍යාපාරික සැලස්ම අනුමත කිරීම කාගේ වගකිී වන්ද ව්‍යාපාරික සැලස්ව පිළියල කිරීම කාගේ වගකීමක්ද ඉහල කළම නාකාරිීතය මතකයිනේ දිීගෙනගත්තා එම කළමනාකාරී්‍යය ඉදිරිපත් කළම එම සැලසුම් ඉදිරිපත් කලාම ඉහල කටම නාකාරිීත්්‍යය පිළියල කරන ලද ව්‍යාපාරක සැසුම් ඉදුරිපත් කලාාම එක අධ්‍ය අධදශක මණ්ඩලේ විසි අනු මත කරන්න ඕනිේ ද දැ බීමගේ අවස්ථාමන් වලදී අපි අර කලින් කරන ලද ව්‍යාපාරික සැලස්ම ඒආකාරී දුර හැකිද ආගේ වගේ අවස්ථාවකිදී අධදශ්ික පණ්ඩිලේ කාර්ය භාරයක් කෙනවා විතක්ෂණශීලී සැල්සුම් අවස්ථාව අනුව පිළියල කිරීම සඳ අවශ්‍ය උපදෙස් කළමනාකාරිත්්‍යයට ලබාදමිහුම් උපාය මාර්ග කරෙහි අවධානය යොමුකිරීම වගේ අර්දුදවලට මෝනදීන්නේදී ඇතිවන අවදානම් අවම කර ගැනීම. පො ඕගේ ප්‍රධාන කාරය තමයි මොනවාද උපයමාර්ද සැලසු අනුමත කිරීම බැංකෝ තුළ දෙසිල්ලෙස අවධනම් අවදානම් කළමනා කරන පද්ධතියක් කටයුතුක්සිිදීම ඌවානි ප්‍රධාන කරුණු එතකට දැ මේ කරුණු කරන්න බැෑන් මේ වගේ අවස්ථාවකදී. ඒ මේ වගේ අවස්ථාවගේ අදර්ශක මණ්ඩලය ඉද කළ බන කාර්ස්ස උප දෙස් දෙෙන්න්න නනි බොනවා අප මේ තත්ත්යන් යටදේ අප ගන්න දෙදු කරුවන් වලට අපි ලබා දෙන්න පුළුවන් තත් හඳුනා ගන්ඩ පුළුවන් බොනහ දුර්ලතා එමගේ වෙලාවෙීද අපේ අපේ අවධානම් පත්තිතිය වෙනස්සනෝ අවදානව වැඩිවෙනවානි ඒමගේ වෙලාවේදී බැන්ගුවෝ විසිං මොනා කළයුත්තුතද හමට අධ්‍යශක මණ්ඩලය මිතර නිතර රැස්වී ප්‍රධානදයක්පතමයි සාමනය අධ්‍යශ ණඩලය රැස්වේ නිරිමමාස් ගනිසරයක්නේ තමුත් මේමගේ අවස්ථාවන් වලදී අධ්‍යශ්‍යක මණ්ඩලය මිතර හමුවීම් සිදුවී අවශ්‍ය සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සුදුකිරීම සඳහා අධ්‍යශක මණ්ඩලය විසය ඊර කළ කාර්මාණය වෙත උපදෙස් ලබාදීම් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැරීමත් වැැදගත්යෙනු විශේෂය පයමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්න අනිත්ක මේවාගේ අවස්ථාව වලද යම්යම් කටින තීරෙන ගඩවෙන කනිිනම් තීරණ ගන්න ත මේ තීරණ ගන්නකොට අපි දන්නවා යම් යම් අට සිදුවෙන්න පුලා එම නිසා මෙමිනි විශේෂ වූ අවස්ථාවන් වලදී රටේ පවතින විශේෂ්තා අවස්ථාවන් වලදී එම තීරල ගැනීමේදී එ තීරණවල විනිවිධ භාවයක් වැඩගත්වෙන විිනිවිධ භාවය වැඩගත්යෙන ර එතකොට කඩිනම් අනු ප්‍රාත්තික සැලසු සොවා වලීමක් සිදු කරන්න ඕනි සමහරල අපිතුූ අනිෂයෙන් විෂ විශේෂයෙන් ඔහු අවධානය යොමු කරන්න ඕ සැලස්මමකක්ද මොකදද අපි ගුවන සැලසුවර අපි කීපයක් කඳුනාගත්තන්නේ මේ වන්ගේ අවස්ථාවක දද්‍යශ්‍යයක මණඩලය විසේ අවධානය යොමු කළ යුතු වැදගත් සැලස්ම මොකත් අනුපාේ සැස්ම හ ත තවකක්ය ව්‍යාපාරත් හරි මක වැද වැඩිම ව්‍යාපර්ඩ සැාපා ස දැ ඒක අපි ටෝනි කහමද මේ වගේ අස්ථාව ද වාපාර කඩ වැටන්න පුුව ඒ ගණදුරු කරුවන හැර පශ්නමයක එ වැඩි අවදාානය ඇමකද ව්‍යාපාර ක්ඩතා සැලස්ම ඇත්තම කොවිද්ඩානමය ව්‍යාපාර කණ්ඩතා සැලස්ම ආහිතනී තුළ නිසිාකාරය සිදුවෙනවා දැයි සොයාබැලීම සඳහා කරනලද තරවිදිය ක ටෙස්ට එකක් කියන්න මොල ස පරිෂාව ඒනි ද මේවගේ අවස්ථාවද අපේ ගවත් තීරදම සැස්මක් කෝවද අපි සැස්ම කරන්නේ දුල් කරටු හෝවද සේවේ ලබාද සේවකය කොහොවද රැකියාවට ගෙන්ඩගන්න එවනතා සේවකය කොවද ගෙදර සිට ඒ තත්දට සහභාග කරගන්න හලට තේර ලේද ගඩාක්තිේවල් මේ සම්බන්්ධය අහන්න පුළුවන් ඉතාාවත්ම වැැඩගන්න රයි් එතක මේවාගේ අවස්ථාවකදී අර නිවසේ සිට ව්‍යාපාර කටයුතු කර ගැනීම සඳහා පියවර ගැඩීමම් යිට් ඒ අදශක මණ්ඩලෙක් න්ග සහදිල කොවද පිනිසු ෙද වැඩටෙන් නැතුව කොහොද ගෙදර සිට සඳහා යුදදාගන්. ඒ අදේශක මට්ඩ අපි කවදගත් මේවා කලින් කරුදේවල් ෙවේනි දම ඉස්සහට දයම් පුළු පුරතුුවනවා නමුද අපි අලුත්දැක් කරදේ. ඊීට පස්සේ තමකදද අනික්කාරය තමයි නත ආර්තනය තුළ ව්‍යාර කටයුතු පිටතිද සිදු කරනකොට ඇතිවෙන ගැටලු මොක ඇතිව ව ගැටලු දරසිට කිරීේදී ව්‍යාපාර කටයුතු ඇතිවද විශෂය බැංගුව වගේ ආයතනකට පදානය බරදටම් වඩ ගැටලුවමකද කටග කාර සේවා ග කාර සේවා එක් හරි දැකොවත් ඒක නෑන පුතා බැංගු හෙම ගෙදරන කටයුතු කොටනොට ෝන පහරන සිදවෙෙන ප්‍රදහන වදුරමකද රිස්කේක මකන්ද තාක්ෂණික ය සම්බන්ධය තාර්ශනික වංචා එවන රිස්ක ක්තේ වා ෙද මහද ික ටක් ෝලජියල් ිස්ක එකක වැ කෙකුට සිස්ටම් එකට එන්න ල හැකව තිවා ඇ පිට කෙනෙක් මි ඒ ඒ කොහොම අපේ අදර්ශක මණ්ඩල ග කියන්නු අපේ කොහ අප මේ සම්බන්ධය අපේ විදිිමත් පවර අරා තිබෙන අපේ තාක්ෂණක නැත්තා සිිස්ටම් පටෙක්ෂන් එකක්තේන් . සයිබ සිගරට ප්‍රධාන වයි බැංකු පද්ධති අපේ සිිස්ටම් එක අරක්ෂා වෙලාතියනවාද ප්‍රමාණවත් ආරක්ෂක තත්ත්යක් තියනොව ඒ පිළි බන්දව ස්වය බැලි ඒමක මතමයි ගඩුදන කොමන අරක්ෂා කරගනීම සඳ බැර කෞද කෙෙනකුවගේ කනු අප ැංකෝෂේ අරගතිෙන ක්‍රියාවලියන් මොනවාද. පේනොද එතකට අප බැක්වේ බෝනස් අරවයෝ කොම ලබදනු ඒවා නවත සමාලෝචනයකිරී. තෙරද දැ ඔගුලට තේරවන හෙද ඉහත කටයුතු කිරවේ දී විශේෂෙන් අධ්‍යක්ෂක බණ්ඩලේ කාර්ය භාරය ඒ අර සවාමාහනි ක්‍රියාවලිට වෙනස් දැ එකම ඒගේ ප්‍රශ්නය ඔගුලොට දැම්බේ දැයි ඔගුලට මංහිතර අවබෝධ වන්නඩ ඇති ප්‍රධාන වශයෙන් අපිසා කච්චා කරපු දේවල් කාලය ගියාට කමක්රය දරුව ඕනවාගේ ප්‍රශ්නයක් කහන්න පුළුවන් විදියට දම අපිඒ පාේදගේ සාකච්චාව අපි කරගෙන යාන්නේ හරි ේ ර ැන් ඊට පස් මොකදීඟ ප්‍රශ්නය තියෙන්නේ යා පා සබන්ධ හරි බන යහ පාලන පවත්වාගෙන යාමට පහස සඳයන් කාරයන්නේ වැදගත් කම සාකච්ඡා කරන්න හරි වැඩඔුත අධ්‍යශක මඩල වැඩගත් කම කාරන් අපි පළමු එකින් වශයෙන්ගත් තොත්ෙම අපි මෙහිදී අපිසාකච්චා කරට ඕේ ඔන්න අපි ඉගෙනගත් නැති දෙයක්මකද ඔන්න හත් මේ පර එන්න පුළුවන් තත්ති එක එකගමක ආක ය පාල නියෝජිත ගැටලු පබ්ලම කෝපර කවන දැ මතකතියාගඩ ෂය ඉංග්‍රීසි වශන පටක් කොලුදයාග සහට එකකය එකක විදිහත හඩ පුළුවන්නේ අපි ගත්තොත් මොකදද අපි කියවා ඒජන්සි පබ්ලම් කෝපරේට කවඩස් එනත්තා ආයත යහපාලන නියෝජිත ගැටලු මොකද මේ නියෝජිත ගැටලු දැන් අපි දන්නවා පසිල් ඒ අපි ඒ අපි ගෙනගත් අප හැම බැංගුවක් හැමතිස්ස මොකදද වෙල්ලේ බැංකුවක් කියන්නේ අපි නියෝජිතයක් වශයෙන් වැඩග රො අපේ ගඩ දෙන කොුවක් ඒ අපි දන්න දෙයක්න රයි එත ොක්ද දහපාලනයක් කියන්න මක අපි ගෙනගත්තා ප්‍රදහන වශය ඉතාමත්ම සරලව යහප සමාගම මෙහේවලු හා පාලනය කරනු ලබන ක්‍රමවේදය අපි කියනවා ආහිතනික යහපා සමාඩමක් මෙහෙවනුල් සහ ලබන ක්‍රමවේදය දැන් මං උගුලොට දැන් සමහර වෙලාට ඔගුලම ඕන ඇතිව ොඩා දේවල් කියීනවාද මන්දන්නත් දැ වත් ඔගුලු මතක දයාහගන්න ඕනේ දෙයක්තීර දැන් මං ඇහුත් මේ වගේ ආහිතනික යහපාලනය ආර්තිනික පරමාර්ථය මේ දෙකව එකක්ද කට උත්තරැද දෙන්න පුළුවන්. අරමුණු සහ පස් බජක් පපස් අරමුණු සහ ප්‍රෝෝජනවන් නැත්තාම් පරමාර්ථය එකක්ද විභාග දැුව බූලික පරමාර්ය ගෙවුවොත් අපි දන්නවා මූලික අරමුණ තමයි ක ජාපාලි මූලි කළමනාකාරය මූලික අරමුණ අපි දන්නවා. එ මොකදදම පරමාර්ය පරමාර්තයකිලි කියන්නේ මතක තියාගන්න. දැන් ඔන්න සහාලට ටඩස්ල මේ ඇවොත් කැටනු සාක දෙයක් එන්නෝ. පරමාර්තය තමයි ප්‍රධාන වශයෙන් ශක්තිමත් සහ පැහැදිලි අවධානම් කළමනාකරණය සපුරා ලීමට හා අලදායි තීරණ ගැනීමට උපකාරීවීම මඟින් අභ්‍යක්ෂක මණ්ඩලේ සහ කළමන ආකාරීත්තයේ වගකීම සහ වග කියෝ යුතු භාවය තවුරු කිරීමෙන් මහජන විශ්වාසය ඇතිකිරීම තමයි ඒ තුළෙන් බැංකුපද්ධතියේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම තමයි පරමාර්ථය. එත අරමුර නමයි ආතන සියලමු නන්දුවත් දක්වන පාර්ෂයන්ගේ ආරක්‍ෂා කරමින් තිරසාරුව ඔවු රැක ගැනී අරමුණ එකයි මතකතියාගන්න පරමාර්තය ව පරවාර්තය දවයි ශක්තිමත්සාහ පැරි අවදානම් කළමනා කරනයක් සපුරාලීම තුළි කළමනාකාරීත්තය වගකිීම සහ වග කිුතු භාාවය තවදුරුත් සහ්‍ය ශක්තිමත් කරමී ආයතනය ගඩුදුරු කරුවන්ගේ විශ්වාසය ඇතිකිරීමේ පද්ධතිය රැක ගැනීම තමයි පරමාර්ථ හරි ේ දැන් මොකදදී හ මේ කටයුතු සිදුකිරීම අධ්‍යක්ෂික මණ්ඩලය ර ආයතනී බනාොටසිමියන්ගේ එමනැත්තා කොටාසිමියන්ගේ කාර්යන් මෙ මොකක්ද මොහත කොටා සිමියෝගේ කාරය කොටා සිමියුන්ගේ කාර්යවන්න්නේ ප්‍රධාන කාරණයක් පන්බේ ආයතිනේ අධ්‍යක්ෂක මණ්ඩලය පත්කිරීසසදමන්් කරගන්න හරිපුතා ොටා සිමියන්ගේ ප්‍රධාන කාරයක් තමයි ආයතනය අධ්‍යශ්‍යක මණ්ඩලය පත් කිරීම විගණය කයන්න හා ආයතනය විහයක් ඇති කිරීම අධදර්ශක මණ්ඩලේ කොටස් සිමියන්ගේ කාර්යක්තුමයි එතකොට කොටස් අධදේශක මණ්ඩලය ආයතනය මනා යහා පාරණයක් පවත්වාගෙන යෑම වඟකීම ද ැ හොතට මතක ද දැන්ි ආය වලුව වගේ ප්‍රශ්නයක් කහෝවද උත්තරලියන් අපි කිව්වා අධ්‍යර්ශක මණ්ඩලේ යහ පාලනය කලකයන්නේ සමාගමක් විිවුණු ලබන හා පාලනය කරනු ලබන ක්‍රමවේදය ආයතනක යහ පාලනය වෙන එතකොට කොටස් හිමියෝසේ ආයතනය නිසියාකාරයෙන් පවත්වාගෙන යම සඳ අදේශක මණ්ඩල පත් කිරීමත් විගරක සහ ආයතනය විහිවයක් ඇතිකිරීම ්‍රධාන කොටස් හිමියන්ගේ කාර්යක් එතකොට අදේශකමණ්ඩලය කාර්යතවයි ආයතනේ මනා යහාපාදනයක් පවත් පාගෙන ය තැ මේ වගේ අවස්ථාවතුට අපි දන්නවා කොටස් හිමියන්සා අනිකුත් උනන්දුවන් දක්වන පාර්ශයන්ගේ අවශ්‍යතාවයන් වලට අනුකූල නොවී අධ්‍යක්ෂක මණ්ඩලේ ඔවුන්ගේ අභිමතය අනුව කටයුතු කිරීම නිසා ඇතිවන ගැටල වලට අපි කියනවා මොකක් කියලද අධ්‍යශ්‍යක එමනත් අපිනවා ආයතනික නියෝජිත ගැට ැ එහෙම අපි තවදුරුටත් මේක ගත්තොත්ේම අධ්‍යක්ෂක මණ්ඩෙලය කටයුතු කරන්නේ කවද පත් කරන්නේ කොටස් සිමිය ඔවු තමයි පන්සිිපයි එට අධ්‍යක්ශ්‍යක මණ්ඩලය ක්‍රියා කරන්නේ කවරු වශයෙන්ද කොටස් සමියන්ගේ නියෝජිතයන් වශය එ ඇයි ඔවුන්ම පත් කරන්නේ කොට සමියෝ නිසා අධ්‍යශක මණ්ඩ. හරි එතකුට අධ්‍යශ්‍යක මණ්ඩලයට තියෙනවා යම් කිසි කාර්යන් සිදු කරන්න අපි ද නනේ මොකද ඔහුගේ කාර්යභාර්ය ඔවුන්ගේ කාර්ය භාරයන් සිදු නොවීම නිසා. අධ්‍යක්ෂික මන්නලේ කොටස්සිමියන් සවග ඇති වට ගැටලුවලට අපි කියරවා විියෝජිත ගැටලු කියල. තැත්තේ රාද නියෝචිත ගැටලු. දැ ඒ ඔහු කරන්නේ ඕ ව්‍යාපාරයේ දුුණු කරගන්නවාටවෙදා. මොවුන්ගේ පඩි නැඩි වැඩිකර ගැනීම එත ව්‍යාපාර තමුන්ගේ දීමනා වැඩිකර ගැනීම කටු තුකරනවා වනා. කුත් කටයුතුව ලාහිතන සුබසිදධිය කටයුතු සුදු නොකරීම නිසා ඇතිවට ගැටල. දැ හරිදපුතා යි හින් දැන් ගඩුදලු කරු ඉන්න. බැංකුව ඇවිල්ලා නියෝජිතය තර බැංකුව ක්‍රියාත්මකවෙන්නත්ැන් ගඩුදරනුකරුවත්ක්ම සුබසිද්ධිය සඳහා බැංකයි ගඩුදුරුකරුව ත ගැටළුතු. ආගේ වගේ ගැටලු තමයි අධ්‍යාර්ෂක මැ්ඩලය පත් කරන්නන්නේ කොට සමියෝ කොටස් හිමියෝ අද්‍යර්ශක මණ්ඩෙලේ කොටස්සමියන්ගේ අබි ප්‍රායන්මට අනු කූල්ුව කටයුතුන කිරීම නිසා ඇත්තිබන ගැටලුවට අපි කෙනවා ආර්තනික යහ පාලන නියෝජිත ගැට තේරද පොට හරි ප්‍රශන ඇතිවාදේ සම්බන්ධය හා කොද තේරවාදක තෙරනතහද කවිදි කවිදි හරිද තෙරද මද මඳ තෙරුණාද නිරෝෂික කාංචන හ හර්ි තරද දැන් අප නම් බලමු විදාායක නොවන අධ්‍යශ්‍යකවරුන්ගේ කාරයන් ම නෝති අපි විදායක නොවන අධ්‍යක්ෂකවරුන් ප්‍රධහන කාර්යන් හතරක් අපි ගෙන ගු පදහන කාරයන් හතර එකක් තමයි උපාය මාර්ගික කාර්ය බාර රෝ උපය මාර්ගික කාර්ය බාර ඒ ආයතනය තුළ අභෝගාත්මක උපය මාර්ග ඇති කිරීම ඒවා සාර්ථක කර ගැනීවේ දී ඇති අයදිසා මගකීමසාහ දායිත්ය විදාායක නොබන අදේශකුරුන්ගේ වගකීමක් උපාය මාර්ගික කාරය බාර ිරෝන් අියෝගාත්මක උපය මාර්ග ඇතිකෙරීම සාහ ඒවා සාර්ථක කර ගැනීම වන පකාරීවී තව දෙයක් තමයි අනිත්්‍යක තමයි සමාලෝචචනය සොයා බැලීම් කාර්ය අපි ක කියන ස්කෘතිනයිසිංරෝල් සමාලෝචචන සොයා බැලීම් කාරය විහිීරන්න බිහිී කරන්නඒ විදාායක අධ්‍යශ්‍ය කොරු හා විදාායක කළමනාකාර්ීත්‍යය කරු ලබන දැම්ේ අපි කතාගට විදාායක නොවන අධද්‍යශ්‍ය කරුගේ කාර්යභාරය සහ තිර සාර්ථකත්වය ප්‍රතිඵලව පිළිබඳව සෝයා බැලී සොයා බැල ඔවු ඇයි ස්වාධීන අධ්‍යශ්‍යක වරුවෙන් බැගු කටයුතුර සම්බන්ධ වෙනෝද නෑ ඇ සමාලෝචනය කරන්න ඕනි අධ්‍යශක මණ්ඩලි විදාායික අද්‍යශ්‍යක මණ්ඩලේ විදායික අද්‍යශ්‍යකවරයෙකු හෝ ඒහල කළඹන ආකාර්‍ය විසි ගනු ලබන තීරණවල සාර්ථකත්්‍යය පිළිබඳව ස්වායාැලීමක් සිතු කඩුව. තුන්ගනිි කාර්ය තමයි අපි කියවා අවමදානම් කාර්ය බාර එවන අපිගේෙන රිස් රෝල් කියලා ආහිතනය තුළ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන පද්ධතියක් බමානවත් අවධන හඳුනවා ගැනීම පද්ධතියක් තිබෙනවාද නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද ස්ොයාැ ර ඒකත් තවදගත්වක්. හතරවෙනි කටුස වශය අපිටි ගැන්න පුොළුව පුද්ගිලක කාරය පුද්ගල කාර්ය බාරය ඒකඇන්නේ පීපල් රෝල් ප්‍රධාන වශයෙන් වේතනයන් බඳවා ගැනීම සම්බන්ධය. ඉහල කලබනා කාරිත්තේ ඇති ගනු ලබන වි්‍යානුකූල කාර්යක් පිළි බන්ධව සොයාදැනින් පඩි වැඩි දීමනා සම්බන්්ධය සොයා බැල මේක තමයි ප්‍රධාන වශයෙන් විදාායක නොන අධ්‍යෂකවරයුගේ කා ප්‍රධාන වයෙන් කාරය හතරක්තින ඩජි ගරෝල් එක ස්කුිනයිසිං රෝල් එක පිපල් රෝල් එකයි පරිිස්පෝල් එක. මංහිතරෝගොලට තේරුණ ඇති. දැන් මේආකාරයේ විදායකොනො වන අධ්‍යශ්‍යකවරෝන් කටයුතු කරන්නගනෙනන්න. ඒ අධ්‍යශ්‍යක වන්ඩලේ මෙවිනි විදායයිකො වන අධද්‍යශ්‍යකරු විශේෂෙන්ස් වාදීන විදායිකොන්න වට අධ්‍යශ්‍යකවරු කොබමලෙක්්‍රමාණයක් කින්නෝ නෙද අමවශයෙන් තුනක්කෝ තුනෙන් එක සිටිය යුතුයි. යි? සාමන අපි විදාායක නොට එතකොට අපි දන්නවා මෙවැනි ආයතන තුළින් මෙනි විදායකොනො වන අධ්‍යශ්‍යකවොරු සිටීමේ ආයතනයේ තුළිත සමතුලිත තත්ත්යක් ඇතිවීමත් ඒවගේම අධ්‍යශ්‍යකවොරු විසිාකාරයේ ආයතනය තාවය ස්වාධීනත්වය එතකොටට ආයතනය තුළ සාහතික විදීමක් සිදුවෙන. හැනි එතක අපි දන්නවා තවදුරුට තත් සාකච්ඡා කළ විදාායක නෝන අධ්‍ය මර එෙක්නාම් ඔවු නිකොහද ස්වා අධ්‍යශික වරෙක් වෙන්ඩි විදායක නොවන අධ්‍යශික වරයෙකු ස්වාදීන වෙන්ඩනා ඔහු. අවමශයේ ආයතය කොටස් වල එකක් වත්තිෙන්ට බැෑ. ඒ වගේම තමයි අර වසර දෙකක් තුළක්වත් එ ආර්තනය සේවය නොකරයි තෝනිි ඒ වගේම තවත් සම්බන්ධයෙන් කිසිමකාරය පුද්ගලික සම්බන්ධතාවයක් අධද්‍යශක මට්ඩලිය වූ කියල කරමනාකාරීත්්‍යය කිසිම කෙනෙකු සමඟ තිබිය නොහැකි වීම මා සහයක් අයත කාලයක් වෙනත් ආතයෙක් තුළ සිටිය න ඒ සම්බදධයෙන්. කටයුතු සිදු නොවීීම හරි ේ එත්තකොට්ට ඉවරදේ ප්‍රශ්ටටික ප්‍රශ්න පත්ේ හරි දැන් අපි ගත්තොත්ේම ඒ ප්‍රශ්න තාමනාද දීනෝදක ප්‍රශ්ටයහන් හරදපු හ දැන් අපි එමන මේ යහ පාලනය සම්බන්ධය ඉතාමත්ම විශාල වූ කොට්ටසක් අපි අද ඉගෙන ගත්තා මේ සම්බද්ධ හරි ර එහෙම දැන් අපිට යන්න ඕන දෙවැනි ප්‍රශ්නයටේ මහද ගැටලුවක් තියෙනවාද ගැටලුවක් තියවා හඳමගේ මහ එකක් ගෙන ගඩ තිීනවද පාලනය සම්බන්දධය අපි ද ගොඩාත් දේවල් සේද අනුවකට වැඩි ප්‍රමාණයක් ප්‍රශ්නයක් අපි සාාකච්ඡා කළ මේ යහපාලනය සම්බද්ධය අපිට ඕනා වගේ ප්‍රශ්නයක් කවත් අපිට පිළිතුරලීමේ හැකියාව පිළිබදධව අපි කඳහන වශයෙන් මෙහිදී. සාකච්ඡා කළා අපි දෙවිනි ප්‍රශ්නයට පොඩ්ඩක් ය දෙවිනි ප්‍රශ්නය මොකක්ද කියව ගඩපු දෙවිනි ප්‍රශ්නය පොඩ්ඩක්ඇ ම ර් ම බටක් දෙනවා කියල කමක් නැෑ හරි දෙවනි ප්‍රශ්ේ ඕකේද හරි දැන් ඒ අතර තුරේදී උපලොන්ටත් ලබන සුමානෙක් අවශ්‍යද එතකොට අපිේ මේ ප්‍රශ්න භාග ලිවර කරන්න නම් පුළුව හැබැයි ඊට එහන යන්න බෑ මට උත්තර ඇත් දෙන්න ලබනු සුමානයේ මේ ටක මේ ප්‍රශ්න පහ කරලා අපිට ඉ කරන්න කැමති නම් පුළුවන් මම බැහිඉවර කරන්න හිටියේ නමුත් බැරිවෙන ස්වභාවයක් තියෙන නිසා ඔොල ලබනු සුමානය විතරක් කරන්න කැමතිද නැත්තැන් අදින් ඉවර කරනවා උත්තරැක්න් ඔවබල්ගේ මනාපය මගේ මනාපය මොකද ගැන මද මොක ගැන් ඇන් ඇපුතහ ශේප හරි නිරෝෂි අමකද කියන් පන සුමානය කරමුස වරුණි ර ක අද කාලංග නැද්ද සාමාන ග ලමක් නිමේෂා නිමේෂ් හරි හ අපි ලබනු සමන තරක් කරමවා මේ කමරි මට ඉවිර කළදම මේ ප්‍රශ්න පා හරි දයියන්න දෙවිනි ප්‍රශ්යට මල දෙවිනි ප්‍රශ්නය කමති රයි් කැමති ආමට දැක ඔය සිංහලන්නේ ගහලා ද ැමතිහර කියල හරි ස ර්ි අමුහලා දෙවනි ප්‍රශ්නයට මොකදද දෙවිනි ප්‍රශ්නය දෙවිනි ප්‍රශ්නය අපි ගියවොත් නි ප්‍රය යි්ක තවක ක ති න ද තුළි අධ්‍යක්ශක මන්්ඩල සයුතිය මංකිතන එක ඔොලොට උපතර ගන්න පුොළුවන් හරි නිියාමන රාමෝ ශක්තිමත් කිරීම තුළින් බැංකොල් ස්ථායිතාවසාතිරසාරභාවය තාවුල් කළ හැක එය දනඳ ුකාර ශවාසය වැඩි කිරීමට දයි වහල් වේ තැන්පතු භාර ගන්නා ආයතනවල නිියාමන රාමෝ ශක්තිමත් කිරීම වැදගත් වන්නේ ඇයි දැයි උදාහරණ සයිතව විස්තර කර මො හපු. මකට ත්ම මනමෝ සති දැල් අපිට උදාාරණය වශයෙන් ගන්න පුළුවන් අපි දන්නවා ගණුදුරු කරුවන්ගේ. තැම්පත්වලට ආරක්ෂාව ලමාදී එක කරලක් නනේද අපි දන්නවා සාමා්‍යය මල් අදධතිය තම්මූල්‍ය යර්තනය සම්පූර්ණය රඩා පවතින්නේ කාමතද ගඩුදනුකරුවන් එත ගණු දුරුකරුවන්ගේ තැම්පතුවල ආරක්ෂා කිරීම ඔවුන්ගේ විශ්වාසය ඒ තුළින් වැඩිකර ගැනීමට හැකිවීම නිසා ඒවක් දේව තමයි අපි කිවා මූල්්‍ය පද්ධතියේ සහ මූල්්‍ය පද්ධ තියෙන මුල් ආතනහ මූල්ල පද්ධතිය අරක්ෂාව තැ ඒ ඇන්න කොද දැඟ ඔන්න බලන්න අපි ගමු මූල්්‍ය ආයතනයක ආරක්ෂාව ඇයි අපට නියමල රාමුවක් අවශ්‍ය දැන් උදාරණය ගමූ මල් ආයතන ආරක්ෂා කරී මූල්්‍ය ආහිතනය සදහා විශේෂ වූ විදිවිධාන ලබාදීලා තිය. ඇ ඒ මූල්‍ය ාර් කඩාවැටනොත් ඒ මූල්්‍ය ආයතනයක් එකත කඩයිවැටීම නිසා අනිකුත් ආයතනවල පැතිරෑමි අවධානව ඇතිවට පුළුවන්. සිිස්ටමි ක්‍රිස් එක. එතවට කොහොවද ඒ සදා අරන්තව නියාවන මොනවාද. එකක්තමයි සෑම මූල්්‍ය ආර්තනයක්ම පවත්තාගත යුතු යම් යම් නියාමන අවශ්‍යතා තියෙනු. මොකදද? අවම ද්‍රමශීලතා අනුපාත් රතමුණන්තපයාාට අන්නෝන reserve ratio පොත්වාගත යුතු අවනයාමයක් එතකොට නෑ ලබාදීමේදී ඔහු නයලබාදීම සඳහා හැෝඒ ප්‍රමාණත්මකව සමා කිරීම නය විවිධාංගී කරණය කිරීම ආර්තනය තුළ නිස අවදානම් කළමනා කරන පද්ධතියක් ඇති කෙරේය. ආයතනය තුළ ප්‍රමාණවත් ප්‍රාග්ධන අවශ්‍යතාවයක් පවත්වා ගෙන ෑම.මිඳමවා මොනවා දේවා. ඒ ආතනය ආරක්ෂා කර ගැනීම සඳහා අපි කටයුත්තු කරය. රැක් තැම්පතු බාරගන්න ආහිතරව. එතකොටට අනි පැත්තේ අපි ගත්තොත් එෙම මල්්‍ය පද්ධතිස්ථාවරත්තේ. ල පන්ග තිස්ථාවනත්තය ඇතිකරග තවයිකත්තමයි අපි තැම්පත් බාරගන්න ආතනවල තැම්පතු ලබාගෙන එ තැන්පතු නයි ලබාදෙනු. නය ලබාදීල නය ලබා ගැනීමේදී නෑපසුන් ගවනෝනන් ගණ දෙරුකරුවන්ට මොකද වෙන්නේ. මොහද වෙන්නේ නය ගවි නැතා ඒ ගලඳන කරුවන්ට තැම්පත්කරුවන්ට අපසු මුදල්ග වන්න දැරවෙනවා. එම නිසා නීති මේ ආරක්ෂාවදදීලතිනව බැංකුවලට අපි න පරාට ක්. දි පරක්න පරාටේ බලය ලබා දීනවා දීති මේය පදදතිීවලට අන්නැතුව එම මුදල් යම්කිසි ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන්න ඒ අලි කර බුදල්ලෙ තුරගෙන මු දැන්ක් ැන්ක් ැන්න්නන අපි න්නන ලබනවා අෞරදධ වෙනනකා පරාට ක් ෂන් හන කරලතික සීලකා මහ බැංකුව කර රයි දීේ තත්ය න යිඉ මේගේ නොය කුතාක් කාරේ පද්ධතියේ මූල්‍ය අතන ආරක්ෂා කර ගැනීම සඳහ යම්ය ක්‍රමවේද ඇති කරලා තේරු. එතර ගඩදුනුකාරුගේ ආරක්‍ෂා වැඩි කර ගැීම සඳහා මොනාද කරලතිී උගොලනන් ගනදුනුකාර ප්‍රට්නක්තිය ෆින ලොම්බස්මන්් එතකොටට තවමනාද කඩික් කෞන්සෙලින් සට එතකොට ඉචුරස්කීම ගැත් මතකයනේ තැම්පතු රක්ෂණ ආවාරණ ක්‍රම නොයික්්‍රම ගනුදනු කරුවන් ආරක්ෂා කරගැනීම සඳහා නීතිී පද්ධතිය තියෙන මම උදාහරදකි. එදකොට ගණුදනුකරුවන් ආරක්්ෂා කිරීමට ඒවගේ මූල්‍ය ආයතනය ආරක්ෂා කිරනීමට සහ මූල්‍ය පද්ධති ආරක්ෂාකිරීම. මූලි පද්ධති ආරක්ෂා කිරීමට අපි දාලාතින ක්‍රරිඩ්. ක කනේ පද්ධති ආරක්ෂ කරන කන හර ගනතුර කරු අල්ලගනකොල වන්ද කියලා. එතකොට තව නොයකුත් එක අම්යම් නියමන අපි ඉදිරිපත් ලතියනවා පද්ධති ආරක්ෂා කරගනීම සඳහා. ඒ අවතන අපි තහදුරල තින යම්යම් මීදතිීවා මුල්ල ආයතට විසමාචාදී ක්‍රියා නීති විරෝධී ක්‍රියා වලක්වීම සඳහා යම් යම් මීති දිරිිපත් කලතිනෝ. අපි දන්නවා. මූල්්‍ය වාර්තා කරන පනත එතකට තස්තවාදී පනත එතකොටට පුද්ලල් විශුද්ධී කරන පනත පනතවල් වලි අපි අපගේ මූල්්‍ය පද්ධතිය විශමාහර කටටයුතුවලින් වැලැක්කීම සඳහදලතිී. එඒමන තැම්පතු ගාරගන්න ආයතනවල නිියාමන රාමෝ ශක්තිමත් කිරීම ඇදගත් වන්නේ උදාහර සහිතව පැදිලි කරන්න ගැත්තවොත් නියාමන රාමුව සහස් සලාතියනවා ගණදලු කරුවන ආරක්ෂාාවීම සඳහා තාකෞද මූල්්‍ය ආයතනය ආරක්ෂාාවීම සඳහා මූල්‍ය පද්දති ආරක්ෂා කිරීම සඳ මුල්්‍ය ආයතන විශමාචාර ක්‍රියාවලේ වලක් පා ගැනීම සඳහා විවිධෝ න්‍යයාාමන රාමූල් පේටලතිය. මගේිතර ඔගුලට අවබෝධයක් ඇතිවෙන් නැති. හරි. ප්‍රශ්නය බ මොකක් දෙමී දෙවැනි ප්‍රශ්නය කියන් දේශය පද්ධතිමය වැදගත්කමක් ලෙස නම් කර ඇති බැංකු අනිකුත් බැංකෝලින් වෙනත් වන්නේ කෙසින් රැ ගන්න අපි තාව ප්‍රශ්නයක් කතා කර දෙන මොකත් දෙවී දේශය පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු අනිකත් බැංකෝලිං වෙනස් වන්නේ කෙසත් අපි කිව්වා දැං අන්තර්ජාතික ප්‍රමිතින් වලට අනුකූලවන ක්‍රම මේ දයන් වලට අනුකූලොව ශ්‍රී ලංකා මහබැංකුව මුතල් මණ්ඩලය අනුමැතිය අනුව දේශය වශයෙන් වැදගත් වන බැංකු පත්තතියා ඉදිරිපත් කළා දෙදස් නහන මේ දෙසම්බර් මස විසිතුන්ෙන්දා සිට එකැ ඔල්මොස් දෙදස් විස්සේ සිට තමයි මේ ක්‍රමය භාවිතා කරන්න පටන්ග එතකොට ඊට කලි ඒ වැදගත් නෑ මම්ම හොගොලොන්ට පොඩ්ඩක් පහදල දෙැදි කියරන්නේ. ඊට කලින් ප්‍රධාන වශයෙන් ස්තිබනමකක්ද අ ඒ බැංකුව තිබෙන වත්කමනුව තමයි එ බැංකු දේශය පද්ධතිමය වශෙන් වැදගත් කමක් ලෙස නම් කරලා තිබුණේ. නමුත් මේ දෙදස් දහනවේ දෙ සම්බර් මස් විස්තුග දැන් පස්සේ. දිරිපත් කරනලද චටනල එකනවලටනු කෝලව උපදෙස්වලටනු කූලෝ දේශය වශය පන්ධති වශය මැදගත්කමක් ඇති බැංකු ශ්‍රීලාංකා මහා බැංකුව විසි පවතිනාව ජාතියන්තර ක්‍රමවේදයන් වලට අනු කූලෝව යයම් යම්යම් නිර්ණයකයන්වලට අනු කූලෝ නිර්ණයකැන්වලටනු කූලව බැංකු කාරණ හතරක් යටතේ. මේ දේශී වශයෙන් වැඩගත් කමක් ඇති බැංකෝ ලෙස හඳුරාගෙන තියරු. පොනහදම නිර්ණයක හතර නිර්ණායක හතර තමයි ඒ බැංකවේ තිබෙන විශාලත්තය. ඒ බැංකවේ තිබෙන අනිකුත් බැංකු සමඟ තිබෙන අන්තර් සම්බන්ධතාවය තුගෙන වශයෙන් අපි ගත්තේ ආදේශීත කිරීමේ හැකියාව තවත් ත අදිසේකතය අතන ැතුවත් වෙනාආතනක නේ තත්තේ ලබාගන්න පුළුවකම තේරල් රැයි? ඒ තම ආදේශන කිරීම හැකියාවහ ඒ බැක්වේ ව්‍යාපාර කටයුතුල තිබ සංකීර්ණ බව මෙන්න කරුණුවත විශාලත්තය අන්තර් සම්බන්ධතාවයක් ආදේශ කිරීම හැකියාව සංකීර්ණ බව කියන නිර්ණායක හතර භාවිතා කරලා ශීලකා මහ බැංකුව ලංකාවී තිබෙන බැන්කු උත්තිහ දේශය විශේෂද බැකුසා කොමර්ශල් බැන්කු ප්‍රධාන වශයෙන් දේශය ප වැදගත් කමක් සැති බැක්ගුසා අනිකුත් බැගු ලෙස අපි නම් කරලා තර මෙහිී අපි ඇයි දේශය වශය වැදගත්මක් බැු පද්ධතියක් වශයෙන් අපිට තලකා බලන්න හීතු වනේ අපි දන්නවා බැක්ගු පද්ධ තියේ බැංගු පද්ධතිය තිබෙන මුළු වත්කම්වලේ සීට පනස් පහකට වැඩි ප්‍රමාණයක් මෙම ඇර දේශය වශයෙන් වැදගත්කවක්තියෙන බැංකුනි ෝජනයකර තේරටකිේ ලංකාවේ බැංකු පදධතිය වත්කම් ප්‍රමාණයගත්ත ඒ වැැකම් වත්කම් ප්‍රමාණයේ සිට මනස්පාතිතර වත්කම්්‍රාධා පවතින්ද මේ දේශය පද්ධතිමේ වැදගත්කවක් තියන බැංකු එමනත් ඒවගේ බැංකු ආරක්ෂා කරන්න ඕනේ ඒ සඳහා විශේෂිත වූ ආරක්ෂිත ක්‍රමවේද නැත්තා අවශ්‍ය ප්‍රාම්තනය වැඩි කරයන්න ඕන ඒ අනුව තමයි මොකද මේමගේ බැංගුවක් කඩා වැටනො ආයතයේ මුළු පද්ධතිටම බැංගු පද්ධතිම බලපෑමක් ඇතිවෙනු ඒ අනුව තමයි මේ දේශය පද්ධ තිබේ වැදගත් කමක් ලෙස නම් කර ඇති බැංකු අපි හඳුනා ගත්ති ඒනිි බැංකුවක විශේෂය දැනටමත් ක්‍රාත්මක වන තැනටමත් ක්‍රාත්මක වෙන මොන දැනමත්ාත්ම ප්‍රාග්ධන සංුරච්චක ැ අපි දන්නවා ප්‍රාග්ධන අවශ්‍යතාවේ සඳහා බැංකවා ක්‍රාත්මක වන ප්‍රාග්ධන අවශ්‍යතාව අපිරෝ ප්‍රා්ධන වව්‍යතාව කපි ිු. Sì ප්‍රදාන වශය හැම බැංක්කු ක්ම තිබිය යුතු බාසල්තුනාඩුව තිබියයුතු ප්‍රාග්ධන අවශ්‍යතාවයන් මනුවද අපි දන්නවා පළමුොස්තරය දෙවැනිස්තරය අවශ්‍ය ප්‍රමාණ අපි දන්න. දමුත් ඒ ස්ත්‍රවලට අමතරව තිියයුතු අනිිකුත් ප්‍රාග්ධන සර්රක්ෂක තමයි මොනවාදේ ප්‍රාග්ධක් සරක්ෂක ඒ වලට අපි විශේෂ වූ කියන ප්‍රාග්ධන සර්ක්ෂවලට අපි කියලා අමතරම ඒ හැම බැක්වක්ම තියෙන් දෝඩි. ඒ ඇබැ පද්ධතිේ වැදගත්කවක් තියෙන බැගුවෝලට ඒ ප්‍රාග්ධන සර්ක්්ෂද ස්වාරක්ෂික වලට අවතරව ප්‍රාග්ධන අධිභාරරයා ප්‍රාග්ධන අධිභාරයක් ලෙස ඉහල පාඩු දරා ගැනීමේ අවශ්‍යතාවයක් පනවාති මොකන්ද ඒට අපි ගවිසි කියෙන හයි ලො ඇෂන් රික එතකොට. ඒට මතක තියෙන් ඕන ම උගන්න නොන උගන්නපුය අතකට එ නෝනි. අපිකවා හැම බැංකුවකටම T නැත පලමු පෙළ දෙවැනිි පෙළ ආරක්ෂක පද්ධතියට අමතරවා තිබේ නෝඩ ප්‍රා්ධන ප්‍රමාණයට අමතරව අපි කිව්වා ස්වාරක්ෂක තියෙන්නෝට ප්‍රා්ධන සර්රක්ෂ ස්වාර එක හැම බැක්කුවම තියෙන්නෝනි. හැබැයි පද්ධතිවය වශයෙන් වෙදගත්කමක් ඇති බැංකු ඒවටත් අමතරව විශේෂ වූ ප්‍රාත්්ධන අධිභාරයක් තියාගන්න ව ඒ පාතන අධිභාරයට අපි කියනවා ඉහල්ල පාඩු දරාගැනීමේ අවශ්‍යතාවයක්හය ඒ අනු ශ්‍රීලාක්කා බහමැකුව විසේ මේ ප්‍රාග්ධල අවශ්‍යතාවයන් අර කලින්බ සඳහන් කර සාධකයක් අඩුව ප්‍රධාන වශයෙන් හඳනාගෙන තියෙනවා දත් ඇති බැකු ද ඒ පද්ධතිීම වශය මැදගත්කමක් ඇති බැංකූ වශයෙන් අපි හදුුනා ගන්නකොට එය තවතුරටත් ස්තර තුළක් ඇටතේ අපි හඳු නාගන්න ස්තර තුළක් බදේස්තුර පළවනු ස්තරය පළමු ස්තරයකි ලිකයන්නේ අරමක් සධීක්ෂ දහැන් කළ එච්චෙල්ලේ එකන්නේ අධිභාරය අවධානම පාඩු දරා ගැනීමේ ප්‍රතිශත්ය සියයට එකක් එක එක ැං එක පළමුස්තරේ බැංකු දෙවනසරේ තමයි අවශ්‍යතාවය එකනේ චෙල්ලේ අවශ්‍යතාවය වලත්තා අධිබාරය අවශ්‍යතාවය අප පාඩු දරා ගැනීමේ අව්‍යතාවය එකයි දසව පහයි සයට එන්න ඒ තව බැකෝෂයෙන් හඳුනාග එතකොට තුබ ස්තරේ තමයි එච්චෙල්ලේ එල්ලේහැ හස් ෂන් කැපෑසිදශ්‍යතාවය සියට දෙක වැඩි වශයෙන්. ගත්තාව සීලංකාවේ මේ දේශී පද්ධති මේ වැදගත්කවක් ඇති බැංකු ස්තර තුනකට බෙදනව නගත වරක් ඒ තුුණනුව පළමුස්තරය අවශ්‍යතාව සීට එක වැඩි බැංකුවට අපි කියරවා ඒ බැංකු දෙකක් හඳුනාගෙන තිර මොද ේ බැකු දෙක මහජන බැක්කුව සහ හැටර්නන බැ එතකොට හල අවධානමා පද්නතිවේ වැැදගත්කවක් කැති දෙවනස්තරය වශයෙන් අපි හඳුනා ගැරතිෙනවා අ ඉහල අව එච්චල්ලේ අවශ්‍යතාවය පාඩු දලා ගැනීමේ අවශ්‍යතාවය එකයි දසම පහක්තියනවාන එක ලංකා බැංකෝ සහ කල් ඩැන්ක් ෝලස හදුුනාවා ැන තියෙන. එතකොට ලස්සී ලංකාවේ අර දේශීවය පද්ධති මේේ වැදගත්කවක් කැති ස්තුන්වෙෙනනි ස්ත්‍රේය තිබෙන බැංක්කු තාම හඳුනාවාගෙන ඒ ව ලංකාවී තිබ දේශය බැද වැදගත් කවක් ඇති බැංකු හතරක් තියෙනවා මොකදද මහජන බැංකුව හටර්නන බැංකුව පළමුස්තරෙන් දවනස්තරේ ලංකා බැක සහ කව බැ ගතරනේද එතකොට ලංකාවේ තිබෙන අනිිකුත් බැංකුත්හ විසි හයක්ම ඔවුඩ් හදුරා ගෙනතිෙනවා පලමු හ පද්ධතිීමේ වැදගත්වක් ඇති බැක්කු නොව ඉස්සර ඒවාගේ බැකු හයක් තිබ්බ අරමත්කා වලු ගලන් හඩු නිසා හැබැයි දැන් දේශීවශය පද්ධති වශය වැදගත් කවක් ඇති බැක්ගු හතරයි තියෙන්න්නේ ඒ හතරේ අරවත්ක ප්‍රමාණය සිීට පනස්භාකට වැඩි එම බැංකු නැවත වරක් දෙකට කන්නලතින පළමුස්තරේ සහ දෙමනිස්තරේ වශය ත දෙමනිස්තරේ තියෙන්නේ එකයි ලක්කා මැංකුව සහකවශල් බැංකුවත් පළමුස්තරයේ ට බැකු අ බැංෝලිං වෙනස්වල්න්නේ කැසේෙන් එක පළමුුව එකක් අවරම හදි සඳහන් කරනා වගේ ප්‍රධාන වශයෙන් එක පාඩුතරා ගැනීමේ අවශ්‍යතාවය වශයෙන් අධිබාරයක් එම බැංගුවලට හඳුන්වාදීම එක දෙක ඕග අවම ප්‍රාද්ධන අවශ්‍යතාවය අනිකුත් බැංගුවලට වඩා වැඩිවීම දෙක ඒවිත රටටවී මතකදයාගන් මේ වැඩි දේශය පද්ධති වැදගත් කක් ඇති බැංග සඳහා අනිකුත් බැංගුවලට වඩා වැනිිකුත් බැංගුවලට වඩා ඊහල අධීක්ෂණයට ශ්‍රීලාකා මහා බැංගුව භාජනය කිරීම ආහිතනය තුළ වඩා ශක්තිවත් ආහිතනික යහපාලන අ්‍ය අතර ප්‍රමවේදයක් පවැත්වා ගැනීම ඒවගේ අවධහන කළඹනා කරනය පිළිබඳ ඉහ ඉහල අධ්‍යානක අවක්ෂතාව නත්තා ඉහළ අධීක්ෂණයක අවක්ෂතාව. එතුකොට මෙන්නමවාක් තමයි විශේෂ කරුණුමී දේශය පද්ධතිය වැදගත්කමක් ලෙස අපි සඳහන් කරනලද බැංකුවල වැදගත්කම් ර? ඒලට තේරවානේද. එඒ වන ජබාගත යුතු අනුපාතිය කියද අනුපාතිය මතගතියා ගන්න සියලුම අනුපාතිය සට ප්‍රාග්ධනය ස්වාරක්ෂකසානිකුත් ඔක්කම එක් දවිශීලිත් මේ දේශය පද්නතිකවක් ඇති බැන්කු පවත්වාාගත යුතු අවම ප්‍රාග්ධන අනුපාතිය දොලහයි දසව පහයි රයි් එතකොට පද්ධති මේය වැදගත් කමක් ඇති බැංක්කෝල පලපුස්තරේ ති වෙන බැංකු තබාගත යුතුයි අර දොලලා ම පහට එකක්කතුගරන් ඒ එකක්කතු වරන්නේ අර අධිබාර එච්චෙල්ල ඉහල අව පාඩු ලබාග දරාගැනීමේ අවදා එතකොට දහතුනයි දසම පහයි එතකොට අනිත්තක සිියට එකයි දසම පහයි එතකොට කිය කෙනෝද දහතුනයි නමුත් මතකතියාගන්න අ මේ ලඟකදී එම ප්‍රමාණය විශේෂයෙන් කොමවිට් නිසා ඒ ප්‍රමාණය තාවකාලි ක ලෙස අඩු කරලා තයර නමුත් අපි දැනගන්න ඕනි විදිහට එතකට පද්ධති මේ වැදගත්කමක් ඇති බැංකෝල තිබෙන විශේෂය ලක්ෂණය තමයි මොකක්ද ලක්ෂණය අධි භාරයක් එමනත්ව රාධන අතිබාරයක් හදනවාදීම අනිකුත් ස්වාරක්ෂක අධිබාරවලට අමතරම් එ වි බැංකු හතරක් ඒ බැංකු හතර ඒ පදනතිය වැදකක් කමක් ඇති බැංකු තර තුරකට වකරන තිරවා ඒ අනුව තමයි අපි නම් කරන්න මහිතර ඔබලට හොදා උබෝදයක්ෙන් නැති මොකදද මේ දේශී පද්ධති මේ වැදගකමක් ඇති බැංකුවක් වශයෙන් අපි සැලකන්න මෝන බැංකුද කියලාහරි OK තෙරුණා බනහරි ගැටලුවක් තිීවාදදෑ තෙරුණාද ඔසද හරිද ඔස හරිස යි දැ ඕන ප්‍රසේයක හෝත් උත්තර දෙන්න පුළුවන්ගෙන් නොනේ දේශය පද්තිය වෙදකගත් බැංගුවක් කියන්නේ. පොනාද නිර්ණයක? අපි කි ඒර වෙන්කරීමේදී සලකා බලනේව තමයි විශාලත්වය සංකීණ බව අන්තර් ගැට අර් සම්බන්ධතාව ආදී දේවල් දැන්උන්ට ඊළ ප්‍රශ්ි මක ළඟ ප්‍රශ්නය හන්නේ මොක දී ළඟ ප්‍රශ්ේදී කැහවේ ඊ ළඟ ප්‍රශ්ටේ දෙවැනි එකර්. දර්වශී ලත අවධාන්නම පාලනය කිරීම සඳහා වානිජ බැංකුව වෙත සිහිලකා මහබැන්කෝ වගේ පනවා ඇති රෙගුලාාසි සාකච්ඡා කරන මොනාාද රෙගුලාාසි ඔහොල දන්නවා මොනාාද රෙගුලාසි කියනු එකක් දවශීලතාවය පාලනය කර ගැනීම සඳහා මොනාද ශීලකා මහබැකෝවිසි මූල්්‍ය ආර්තන වෙත රැතා බැංකුව වෙත පනවා තිබෙන බීතිර සි එකක් පධන අ්‍යතාවයක් නම් කර තිබීමේ ගමකහ එක ග අව්‍යතාවයක්ති ද්‍රතාව පොු පය වෙනස් පග හ පව අව්‍ය අවන පාත තිර බොලවාදයෝ ඔල දන්නවා අපි ගෙන ගත් අනි දවිශලතා කලබනා කරන යට චා ව්‍යවස්ථ අප සංචිත අනුපාතය එකැනේ පොහද ට විසල හරිගොඩ ඒ ඔම කදේ බාසල් තුන යටත අපි ඉදිෙන ගන්න යිට් මකදද අපිට කියන්නේ එකට කාලීන දවිශලතානු පාතිය නැත්තන් කැපිටල් මහදේ අපි කිවීම මතකත්ය වටරයි තැපතු නි තැපතුව අනු පාතිය සහ අනික මකද නි්‍යය අය අ ක කාලීන අනු පාතියෙ ටැබි ratioෝ andකව ්‍රශීලත අවරන අනුපාතය ර කෙට කාලීනසා දිකු කාලීන අඩුතය හඳන්ු අදුන් අනුපාත. ඒක අපි කියරනෝ ද්‍රවිශීලත ආවරණ අනුපාතය සහ ශුද්ධස්ථායි අනමුදාල අනුපාතය බඩවතුණ යි ්‍රවශීලතා ආවරණ අනුපාතය කෙටිකා එකන වසන තියක් ස දින තියක් සදා අශ්‍ය වෙනෝ විශේෂ අනුපාතය පවත්තා ගන්නඕනේ ඒ වගේම වසරකට වැඩි කාලයක් අවශ්‍යතාවය අපි කර කියෙනවා ශුද්ද ස්ථායි අරබදාල් අනුපාතය මේ දෙකවසිද සියයක් වන්න ඕනේයි ඇයි ඒක විතරද ඒවිතරක්නවේ අපිට ඕනේ තමමගදද තාමද අපට ඕනේඇ එස්ල් ඒර් ව්‍යස්ථාපිත ද්‍රවශීලතාව වත්කම් බඩුපාතිය කොච්චරද පජිශතයෙන් කියතියාගන්න ඕනේ දැි තැපතු වලින් නය දෙන්න පුළුවන්න්න ඔක්කොම තැම්පතුවලින් දෙන්න පුළ පරිමණය කිය. අප ක්ෂාකාාවක බිලියන සියයක් තැම්පතු දේරු. දෙන්න පුලුවන් අයකි උපරිමම එහමල දවිශණත අුපාතිය ගී තබාග යුතු ප්‍රමාණය ඒම ෙකොට. මොහන්ද සලක මහබැකු වගේ හ අරංගෙන තිර ක්‍රමමේවා ව්‍යස්ථාපිත සංචිත අන්ුපාතිය. බමුදල් සංචිතනුපාතිය කෑස්. කච ගන්න ල ර ඒ කශුතිාගන්න නක කැ් කන කොයින් ෝශතියගන්නනො සියර සීට සීට දෙ ප්‍රමන් දේශට දෙකක් වැර ගුට එතකොට සෙල්රක කියද සෙල්ලාරක සීට මස්කයිකෑන දවශීල වත්කා බෙදනවා මොලු ව කිය ස ප්‍රාග්ධනය වැනි කන සිය හරි තව ඉමන සීලකා මහමැට පාග කැපි ඩ සර . ි බාල් තුළ තුළ අනුව තබාගතු තම හඳුන්වා දුන්න දෙක තමයි අර දර්මශීලත ආවර අනුපාති ගෙනන දින තියකට ප්‍රමාණවත් පරිදි බුදල් තබාගැනීම සහ අවසරක් තුළ ින් සපුරලිම සති තබාග තු අනුපාදනපිගන සුද්ද ස්ථයි අරමුදල් අනුපාති මේ දෙකම මේ බාසල් තුනාට හඳුන්වා දුන්න දෙ පු එතට දෙක ඒ අමතරෝ මොකක්ද එසල්ලයා ඒෑන් අපි ව්‍යස්ථාි ද්‍රමශල තනු පාතිය මුදල් සංජිත අනු පාතිය ස විස්ථාපිත රජිතනුවාද ේවෙ අමතරෝ තවමුණාද දියගත්ය යුත්තේ තවත් එකක් ඕෝනේ අනු වශය පවත්තාගන්න ඕනේ හැම මුල්්‍ය ආයතනයක් බ මොකදදකට කියන සැලසමට. ඔට දැවා මොකත් දී සැලසට කින විශේෂනවාක් බැප් එක මොක ේ බැකක්් එකට කියා කම ඒ සීලක මහමල්කලවන්න මේ බැංකෝ සැලස්මත් තිීනවා දැ ඔයාට අපි උදහරණය ගවු අනුරට සල්දිීන ඇතිවරා බුද්ධිකට සල්දිීන ඇතිවලා ැ අපේ ගවනත් කීරඒ වගේ එකක්නේද අපි ගාාව නැතිඩහට අපිට හත්දිසි අවස්ථාවකදී අපි ගාව තියෙනවා මෙන්න ලෑී මොකද ඒට කිය නරිවර පු මොක දෙගෙන සැලස්පටන්ගවරද ප්‍රශ්නය ඒකයි පියාපාර කණ්ඩතා සැලසුම සහ සංසාන්දරය කලා මහද සැස් හදි මූල්්‍ය සැලසෝ අපේගැට කියන කටජන්සි ෆයිනල් පලනි හදිසි මූල්්‍යය සැලසූ. හදිසි මූල්්‍ය අවශ්‍යතාවයක් කැතිවූවිට බැංකුවක් විසි එම මුදල් ලබාගත හැකි ක්‍රමවේදයක් සැලස්ම කදලතියෙන්න්නු දැම රෝක්කවම ඇතුවරොත්. අපිකාව ඒත් කොහමාරය බැක්කු දබී බලන්ඩකු බි ශ්‍රීලංකාම අපිද මේ කලාාපුතා බලන්නකොන්ද විශලිතාව විශලිතා අවධාන කළමනා කර ඇයටති අප කෙන ගත්තා යි හදිසි මූල්ෙ සැලසෝ හදිසි මූල්ල සැලසෝ මේවා අනිවාර්ණයෙන්ම බැංගුවක තිබිය යුතු එතකොට අපි ප්‍රශ්නය බලඩකු ප්‍රශ්නේදී අපි පුළුල් ලෙස සරකච්ඡා කළේ මොනෝද තිබේ යුතු ොනුවද තිබී යුතුදැ බලන්න ප්‍රශ්්‍රමකක්ද මෑතකදී සීලකා මහගනෑ දවිශීලත අවධානම පාලණය කිරීම සඳහා බාණිච බැංකූත සීලාකා මහබැක්කෝ විසින් පණවඇති රෙගුලාාසි අවශ්‍යතා සඳහන් කරාත් මකත් දෙක ව්‍යස්ථාපිත සං්චිත අනුපාතය පුදල් සං්ජිත අනුපාතය ව්‍යස්ථාපිත ද්‍රවිශීලතා වත්කමනුපාතය හදිසි මූලලය සැලසු අදිසි මූර්ලිය සැල්සෝප අපට කියෙන කඩිජන් ඒ වනත්ත ඊට අවතන තිර ත්‍රවිශීලතාවරණ ුපාතය සහ ශුද්ධස්ථායි රුා අරබුදාන්න නුපාතය ත හයමූල විද්‍ර විශීලතාවේ ආයතරය තුළ පවත්වා ගෙන ම සඳහා ඉදිරිපත් කරන ලද අවශ්‍යතාව හරි වා එකක තැන්වල ගෙන ගත්ත නමුත් අපි ඔක්කව එකට ගොම ක හරි ඊට පස්සමහද මැහතගදී සලක මහමැන්කුමගේ ස්ථාපිත කරනලද නිරාක අරන සහ බල ගැන්ද පාර්මිතු ඊත කරු සඳහදයිකේ ලබා දෙෙදෙක් සිේ දැයිසාක්චා කරකද වකදවේ ආයතදේ hana्यம் මොහත්මී නිරා කරන සහ බලගැන්වීම් දෙපාර්මයතුයි කාර්ය ප්‍රදහන කාර උන දන්න දෙයක් මතක තියාගන්න පදහන කාරය තමයි තැම්පතු රක්ෂන ක්‍රමය භාවිතා කිරේ. දැ ඉස්සර මේකතිබුණේ ඇත්තම තිබොත්ති මේ තැපතු රක්ෂණය ක්‍රමය මුලිබතිුණේ වෙනතනක ඊට පස්ස තිබුණේ කොහේද කාර අයටතතිබුණේ අධ්‍යක්ෂක බැග්ග සුපරීක්ෂක වශයෙන්ක් නමුත් මේක වෙනව ආයතයකට ඇත වෙනව දෙපාර්මයදෝකට බාරදුන්නා. අපේ ඒකට කියරවා නිරාකරණසාහ බලගැන්වන් දෙපර්මීතුව තැම්පතු රක්ෂණ ඒකකයා හැබැයි ඒක විතරක්ම නිමේ මේ ආතන දෙපර්මීන්තිය වගගේෝ. ඒ වධහන අරමුණත්තවායි අ අර්මුදයන්ට මහල දෙන මූල්ල ආයතනවල ගැටලු නිලාකරණය කිරීම. අර්බුදයන්ට මහල දෙ මූල්්‍ය ආයතනවල්ල ගැටලු නිරාකරණය කිරීම. එතකොට දැන් තහනම් යෝජනා ක්‍රම භාවිතා වෙනවද අනවසර මුදල් තැම්පතු ගැනීම්, සහ යම්යම් මිලධාරින් විසිංසිුදු කරන ලබන අකටයුතු සම්බන්ධයෙන් මේ කට්ටිය සීලු දෙනාම මතක තියාගන්න ප්‍රධාන වශයෙන් මේ දෙපර්මේතුව යටතේ ක්‍රියාර්ට්මක වෙනවා. ර් මේ ක්‍රියාත්මක වෙනවා. මේ අලුතෙන් ප්‍රධානකාරය තමයි අ ඉන්ශලස්කීම් එක පාලනය කිරීම. හරි ෝකේ. අපි පස්සන එක කියලා පොඩ්ඩක් ඊළඟයකට යමු ඔන්න වැදගත්ම ප්‍රශ්නයක් මකි හිත කියරෝ මේ කනං එනෝමයි කියලා විභාගට ඇයි එනවා කියල කියන්න මොකද මේක දැන් මේ දවස්සල අපේ ගවන විසින් ප්‍රධහන වශයෙන් කටයුතු කරගැන යන එකක් මොකත්ද මේ ඔන්න බලන්න ප්‍රශ්නය මැහතකදී සීලාකා මහබැන්කෝමගේ මූල්්‍ය ආයතන ඒකා බද්ධ කිරීම් එ අප කොන්සෙලිඩේෂන් එමනත්තා තවශනයක් තමයි සමුහු ගත කිරීම ර් කෙරෙහි අවධානය යොමු කර ඇත. මූල්්‍ය ආහිතන ඒකා බද්ධ කිරීම යනුව හඳුන්වන්නේ කුමක්ද එමග ඇතිවන වාසි බලාපොරතුන ප්‍රතිලාබ මොනවන්. මොකද සමහු ගතවීම් කියන්න ද මේකත්රඇකුෂන් මර්ජි වගේ මේ ගත්තමයි සමූගතවීම් කල කියයන්න ඉංග්‍රීසි වචනය මක දයාගන්න පුතා කොන්සලිඩේශන් මකද කොන්සලිදේශන් සමූ ගතවීම් කියල කියයන්නේ කුඩා මූල්්‍ය ආයතන හෝ කුඩා මූල්්‍ය ආයතන හෝ බැන්කු කහිපයක් එ කුඩා මූල්්‍ය ආයතන කහිපයක් එක බැංකුවක ඒ වනත්තා දුරර මූල්ල යතනයක් හො බැංකුවක ඒ වනතා දුර්රලබැංකුවක් කවත් හොඳ බැංකුවකම ආකාරි ඕනෑ ආකාරයක් පෙන්ඩ පුළුව කුඩා මූල්්‍ය ආයතන හෝ බැංකු කහිපයක් එකට ඒ අබද්ධ වී එ විශාල ආයතනයක් ඇතික වී වටාපි කියවා ඒැන්ින් ඔට තරනදන කොන්ිඩේශන් ම කක්ද කියලා හරි මොකද මේක තියෙන වැදගත්කම් දැන් ඔගොල ධර්ම ඇති අපේ මූල්ල සමාග තිස්නමයක් තිබ්බට ඒ හුඟාත් මූල්ෙ සමාගව අද වෙනකොට මූඩ පාන පදහන ගැටලුවක් තමයි ප්‍රාත්්ධන සහ ද්‍රවශීලතර් බුද් ද අපි දරනවා අපි ගාාවතියන මූල්‍ය ආර්තන වලින් සිියට දහයක් වගේ තමයි ඇත්තෙමකිොත් මේ පවශ්‍ය ප්‍රාග්ධන සහ ද්‍රවශලතා දිසියාආකාරයෙක් පවත්තුවාගෙන. නොය කුත්තාආකාරෙ ගැටලු මතුවෙන විශේෂය මුූල්ල සමාග සමහරබැක් ගෘත්ති නොම තුළේ ද්‍රවශීල සහ ප්‍රමාණවස ප්‍රාග්ධනය සම්පුර් කර ගැනීමට නොහැකි. ඒ වගේ අවස්ථා වල්ලදී. සමූහෝ ගතවීමම් ඉතා වටි නො ඇයි එතකොට ඔුත් ඔුන් තවත් ආතනැක් එක්ක ගිවත් අර අවශ්‍ය වන න්‍යාවන අවශ්‍යතාවය මන ප්‍රාග්ධන සාධ්‍ර විශීලතාත් බුදු වලට පිළියමක් ලෙස මේ සමුහ ගතවීම අපිට භාවිතා කරන්න පුළුව ඊරගේක තමයි අපි ගෙන ගත්තා සහජීවන වාසි සිනජිස්ටිකෙට් තනිගින් ට අඩා ත දෙකක් ුලා සිදුල වාස තුන්වෙෙන එක වශයෙන් දැයි ගණදනකරුවන් ඒ වගේ ආහිතනයක් තුළ උදල් තැප්පත් කරින් ගැනීමේදී එ ගනද කරුවන් එ ආයතනය මුද ලාපසු ලබා ගැනීමට තිබෙන සම්භාවතාවෙන් වැඩි.මුත් ඒ ආතන තවත් ප්‍රබණ ආහිතනය සමය කතුරුවත් එ වත් එයා සම හිත ස කතුොත් ඕවු කරහි විශ්වාහසය යම්කිසි ප්‍රමාණයකට පද්ධති අවධානමක් ඇතිවීමේ ඇති වන අවධානම වලක්කා ගැනීමට පුළුවන්. අනිත්ේගත වයි ප්‍රධාන මූල්්‍ය ආර්තන අ අනුකූලතාවය වලට අනුගතවීමට නොරැකි වෙලා තියනේ යම්යම් ගැටලු නිසා එත අනුකූලතාවේ නිසා ඇතිවර ගැටලුත් අවධනුවොත් ඇත් ැති කරගන්න පුළවා ඒවගේ මූල්ල්‍ය පද්ධති ස්ථායිතාවය තර්ගකාරී මූල්්‍ය පද්ධතියා කායතනය තුළ ඇතිකිරීම අවදානම් අඩුකරගැනීමට බදුස්හන ලබා ගැනීමට සමහර වෙලාවට අ ආර්ථගේ තුලයි කොනමි කබස්කල්යින් කොනමික් කබස්කෝප් කියෙනා ආර්ථික පල වාසි ලබා ගැනීමට නොයකුතා කාරය අවශ්‍යතාව ඇ තියාග මකට කාංචන හනතිර ල මේකටම අදාළ ප්‍රශ්නයක් නිවනිස ොකම නැමටම ඉන්සයිඩ ඩීලින්ං කියන එක ගැන පොඩ්ඩත් දැනගන්න පුළුවන්ස ඉන්සයිඩ ඩීල කියන්නේ දැන් න්සයිඩ ඩීලිින් කියන එක ඔයා නිසා ඒකමේ අවතයෙන් පනත වෙනස් කලාන ස්ටොක්්ටෝකරරික් ස්ටොක් එක්ෙන් එක්ටක පොට වෙනස් කලාන්නේේඒ ස්ටොක් එක්ෙන් යක්ක මේක මේ ඔය ඉන්සයිඩ ට්‍රේඩිින් කියන එක ගෙනල තියෙන දැන් ඔන්න ඉන්සයිඩ ට්‍රඩිින් කියන මෙන්න මේකයි අපි හිතමු ඔයා වැඩ කරවා ජෝන්් කියව සමාගවේ රයි න ඔයා වැඩ කරනවා ජෝන්කිවල් සමාගවේ ඔයා ඉන් කෝපරේට් සෙක්ෂගේ ඔයා තමයි කියල කරපන කාරිත්්‍යය සේවය කරනවා ඒකැන හිලඒ කෝපේට් ඩිවිශන් එක ඔයා ඒකෙන් තමයි ශයාස් ගැන සාකච්චා කරනන්නේ ඒකෙන් තයි ඔයා ඔය රයිට් ශ තකොට බෝන සිිෂස් දීමනඒ ඔක්කම සාකච්චා කනන්සේ තමයි ඔයා ඉන්ඩි කාංචන ් දැන්ගන්න ජෝන්කින් සමාගවේ ඉහළ කළම නාකාරත්්‍යය තීරණයටන්නනවා. අපේ මේ අවෘතිෙක්ගක් ලාබ ලැබවා මේ අවෘර්ධහගක් අපි ලාබ ලැබවා. ඒ නිසා අප අපේ ගණු අපගේ ෂෑහෝඩස්ට අපි අම්කිසි වාසියයක් ලබා දෙ නෝනේ ඒ ඔවු ීර්රණය කරනවා උදාහරණය වශේ.ො සෑම දැනටන්න වූ ශයහෝල්ඩ කෙනකුටම. සාධදීමන තුරක් දෙවා එකට තුන හරද කාංචන. එකට තුනල් ලබා දෙන්න තීරණය කර. දැන් ඔන්න කාංචන තින්න මේ කාචන මේ ටීම් එක ඉන්නවා කාංචන අමගද කරන්නේ කාංචනා මේ තොරතුරු දෙනවා මේ ව්‍යප් කාංචනාගේ නෑක ෙක් න්න ඇව ඉන්න ස්ටක් මර්කට් එකගේ තමයි බිස්්නස් කරයි. සල්ි තිීන පුද්ගලේ. කාංචනනාගේ නව බාප්පේ. ඉහවැඩ අපේ කොම්පිනේ කරන්න නව කිය. පාප මොකද කරන්නේ කාංචනාගේ සල්ලිතිීන ශාමකට්ටක න්න හේලීස්සකේෂ ස්ටිකක් දැන් ගොන්න වැඩි පුර ස්್ටක් මාකට්ටකගේ මිලදී ගන්න හරි දැ දහයක් නතිබනේ දැන්මයාසිීිය දෙසිිය ගඩ උදාරක දෙසිිය ග අර සදද ලැද ඉන්න ඉන්නකටමන්න ස්್ටක් මාකට්ටේ ශාමාකට්ටකේ දී දිික්ලයක් කරනවා මොහදද. අපි අපේ ෂයහෝඩ්ට මේ අවුරුද්ධය ප්‍රසාධදීමනා එකට තුුණය අනුපාතයන් ලබා දෙනු. හපා. දැන් ඔන්න පහක් දහයත් තියාගෙන හිටිය කාංජනගේ බාප්පාමකොද වෙඩි. දැන්ඔන්න ගොඩක් ගත්තා අශයාස් දැන් ඒකට තු එකට තුුණ අලු පාතයේ ඔුගේ ශ්‍යාස්ටික වැඩිවෙන. තැන් කාංජනගේ බාප්පට මේ තුොර තුර හම් මේ කොගින් ොදම්ල කාංචනාගේ එතු කාංචනා මේකගේ කාටද බාප්පට විතරයි රයි බාප්පගත් දව බාප්පා කාංචනාගේ තොරතුරු මතේ අයුතු වාසියක් ලබාගත්තද කාචන ලබාගත්තද නැද්ද ලවගතනේ අනිවාර්යම ලබාග ආන් ඒවගේ තොරතුර තුෙනිි පාශයකට ලබාදීම ඒක දැමට කාංචර හැමෝටමකි වනන් කමක්නෑ එතකොට මනිදපලේ අරශයාමාකටටගේ තර්ගකාාරිත්තයක් ඇතිෙනවා ජෝන්කීවල ශසල්ට රයි කවරතතිින් ගන්න කියනෑ හැබැයි ඇයි කාංචනගේ බාපවිතර ග්ඩකි කාංචනගේ බාප දරවා ඔන්න දැම් වැඩිවෙනවා කිය හැමෝම තොරුතු දැකවයි කාචනනාගේ තොරදුර හැමෝවශාමාකටටගේ සියලුමය දනගත්තනම් මේ ප්‍රශ්යක් ඇැතිවෙනවාද ඕපන්නේ හැබැයි කාංචනාාව තොරතුරු තුංගඩ පාශයකට ඉදිරිපත් කිරීම නීතියානු කූලවැරද. දැන් මට මට මතක විදිට අලුත් පලත යටතේ අ ස්ටොක් මාකට්ටගේ එවැනි තොරතුරු තුංගිනි පාශයකට ඉදිරිපත් කිරීම නිසා මිලියන දාහයක දඩයකට යටත් එන්න කාං්චනාට සිදුව. ඒ ඇවිල්ලා මූල්්‍ය වංචාව. මකද මූල්්‍ය වංචාව. ැන්තෙරනද ආයතනයක් තුළ තිබෙන අභ්‍යන්තන කටයුතු විශේෂෙන් වශාමාකටගේ නැත්තා වෙලඳ පල හදශාමාට කියන කොටස් වලද බලේ සිද වන ය තොරතුරු එ තොරතුරු තුගල පාශයක විත නීතියනු කූල නොමන යකාරයෙන් ඉදිරිපාත් කිරීම අපි කියවාඉන්සයිඩ ක්‍රඩ එනට ඉන්සයිඩ නේලි දැහරද කාංචන යි? එ පබශයි ක තමයි්‍රශ් පුළ සා tem itu pul antara laබ wakාව लेर අවසානය පt Right, thank you.